වැඩසටහනට. ඉරිදා සිද්නි තසුපුව තුළ අදත් ධර්මය අහන්නට ප්‍රිය ශ්‍රාවක ඔබ ඒකරාශී වී සිටින මොහොතේ ඒ උතුම් ධර්මදායාදිය තිරණය කරන්නට ගෞරව නමස්කාර පූර්කව අදත් ආරාධනා කළා බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාධහ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිත්නි තසපුව වෙනුවෙන් පිළිගෙන උන්වහන්සේට පාද නමස්කාර පූර්වක චේතනාවෙන් ආරාධනා කරනවා ඉරිදා සිත්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවි සුන්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරෝ සේමා සසර නියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මංගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කිත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම්රස දනවයි මිහිරක් සේමා පින්ගඟ ගලනා නිම්නය සේමා මහසඟ රුවනට පිනිපාවේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානීති
අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් සනසෙන මොහොතයි මේ උදාපත් උනේ බුදුබණ ඇසීමත් සිතින් මෙනෙහි කිරීමත් ජීවිතයෙන් පිළිබිඹු කිරීමත් යම් ජීවිතයක සිද්ධ වෙනවා නම් ඔහු මේ මහ පොළවේ දෙපයින් ඇවිද යන අය අතර වාසනාවන්ත කෙනෙක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අපි හැම දෙනාගේ ජීවිතවලට අවශ්‍ය වන්නේ සැනසීම සතුට තෘප්තිමත් භාවය සහ ඉන්න ටික කාලේ කරදරයක් නැතුව ජීවත් වීම මේ බලාපොරොත්තුව උපන් සෑම මිනිසාගේම හදවතේ මහතෝරණ වයසේ පටන් මියදෙන කාලය දක්වාම පවතින බලාපොරොත්තුවක් එහෙත් ලෝකෙ බොහෝ දෙනා සැනසීම උදෙසා සිදු කරනු ලබන දේවලින් බොහෝ සෙයින් ලත් සැනසීම අහිමි වී යනවා මානසික ශාන්තිය සාමය අහිමි වෙනවා ජීවිතය තව තවත් බොහොම බරසාර වෙනවා ආවේගකාරී වෙනවා පීඩාකාරී වෙනවා වැරදි විදිහට ජීවිතය භාවිතයට ගත්තොත් උරුමය වන්නේ දුකයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ තම ජීවිතය තුළින් සැනසීමේ උල්පත් මතු කරගෙන ප්‍රීතියෙන් සංසිඳීමෙන් දෙවියන්ගේ පවා ප්‍රශංසා ලැබමින් ජීවත් වන විදිය ගිහි වේවා පැවිදි වේවා කාට කාටත් ජීවිතයට හරවත් යමක් ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි බාහිර ලෝකයෙන් ලැබෙන සැනසීමක් ලැබෙන ශාන්තියක් නැති බව අවධාරණයෙන් සැලකිය යුතුයි පින්වතුන්ලාට අද කියා දෙන්න බලාපොරොත්තු වන්නේ සිතක ඇතිවන නොඑක් විදියේ විසම චිත්තාවේගයන් කෙසේද පාලනය කරගන්නේ කොහොමද මේ හිත සාන්ත සුන්දර සුවදායක හිතක් ලෙස පවත්වන්නේ විරාගීත්වයට විමුක්තිය නැවීගත් සිතක් ලෙස කොහොමද මේ සිත හසුරුවා ගන්නේ කියන මේ කාරණය අලලා තථාගතයන් වහන්සේගේ නික්ලේශී හදමඩලින් මිහිරි මුව මඩලින් සුදෝසුදු බුදුරැස් ධාරාව විහිදුවමින් වදාළ ධර්මපරියායකුයි අද දේශනා කරන්නේ කාට කාටත් ඉතාම ප්‍රයෝජනවත් වන මේ ධර්මපරියාය සාවධානව සවන් දෙමින් හොඳින් මෙනෙහි කරමින් සිතේ තබා ගන්න බලන්න ජීවිතය සුවපත් වෙනවා ඒ බව ඔබම අත්විඳින්න සිත සැනසෙනවා ඒ කරුණ ඔබම අත්විඳින්න මේ හෝරාවක දෙකක කාලය තුළ දහම් අමා මිහිරෙන් ඔබ හද මඩල සතපවන්නයි මේ කාරුණික සිහිකිරීම ආරාධනය අද මේ උතුම් ධර්ම දානය ඔබට ලබා දෙන්නේ මාළඹේ සුප්‍රීම් සිටි පදිංචි ඉරංගා කරුණාරත්න මහත්මිය සහ නිසලහේ වගේ මහත්මාත් සවෙන් සවිනි ඇතුළු දෝදරු පිරිසයි මම ශ්‍රද්ධාවෙන් මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ ඒ පින්වත් පිරිසගේ සිතුම් පැතුම් බලාපොරොත්තු මෙපින් බලයෙන් නිෂ්ඨ වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ නිසා අපි ලද සැනසීම ලෝකේ තව එක්කෙනෙකුට හෝ ලබා දීමයි අපේ යුතුකම වන්නේ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය තරම් වටිනා තෑග්ගක් වටිනා දායාදයක් ප්‍රවේණියක් උරුමයක් වෙන මේ විශ්වයේ කොතනකවත් නැ උතුම් දායාදේ උතුම් තෑග්ගයි තථාගත ධර්මය එය දෙවියන් සහිත ලෝකයට ලබා දීමයි අපේ පරම වගකීම වන්නේ මෙලෙසින් නිෂ්ඨ කරනු ලබන්නේ ඒ වගකීම ඔබත් මේ ධර්මය හොඳින් අසන්න හදවතින් දහන්න ජීවිතයෙන් පිළිබිඹු කරන්න ඔබ සත්පුරුෂයෙකු වෙන්න
සොඳුරු හිතක් ඇති ශාන්ත සිතුවිලි ධාරා ඇති උසස් හැඟීම් පාලනයක් ඇති ඉවසීම කරුණා මෛත්‍රිය පතුරුවා හරින කෙනෙක් වෙන්න මේ උතුම් ධර්මයෙන් ඔබ හදවත පෝෂණය කරගන්න කියලා මම මතක් කරනවා එක් සමයක භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දේවරම් මහා වනාරණේ දෙවි මිනිසුන්ට හිතසුව සලසමින් වැඩ ඉන්න මොහොතක සිව්දිසාවෙන් ධර්මය ඇසීමට පැමිණි මහා සංඝරුවනත් ගිහි පැවිදි සියලු දෙනාමත් ආමන්ත්‍රණය කරමින් මිහිරි වූත් ගම්භීර වූත් ධර්මපරයායක් දේශනා කොට වදාලා අදිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්කුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානි කතමානි පංච මහණෙනි විදර්ශනා පාදක අෂ්ට සමාපatti චිත්තය ප්‍රගුණ කිරීමෙහි යෙදුන ශ්‍රාවකයා විසින් කලින් කලට කරුණු පහක් මනාව මෙනෙහි කළ යුතුයයි මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ධර්ම දේශනාවට මුල පිරුවා නැවත වතාවක් ඔබට සිහිපත් කළොත් අදිචිත්ත මනුයුත්තේන භික්ඛුනා මහණෙනි අදිචිත්තයෙහි යෙදුන භික්ෂුව තවත් විදියකින් කිව්වොත් අදිචිත්තය කියන්නේ කුමක්ද දස කුසල කම්ම පතවසේන උප්පන්නං චිත්තං චිත්තමේව සාමාන්‍ය දස කුසල කර්මපතයන් සිද්ධ කිරීම වශයෙන් පහළ වෙන සිතට කියනවා සාමාන්‍ය කුසල් සිත කියලා විපස්සනා පාදක අට්ඨ සමාපත්ත චිත්තං තතෝ චිත්තතෝ අධිකං චිත්තන්ති අදිචිත්තං කියලා කියනවා විදර්ශනාවට පාදක කරගනු ලබන අෂ්ඨ සමාපatti චිත්තය අදිචිත්තය කියලා කියනවා තවත් වේදියකින් කිව්වොත් සමත පූර්වාංගම විදර්ශනා භාවනාවකදී සමතමේ වශයෙන් උපදවනු ලබන රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් එක්කොට එක පොදු නමකින් ව්‍යවහාර කරනවා මොකක්ද ඒ පොදු නම අදිචිත්තය කියලා මෙන්න මේ අදිචිත්තය ප්‍රගුණ කරන භික්ෂුව විසින් කාලෙන් කාලෙට කරුණු පහක් මෙනෙහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ කරුණු පහ එකින් එක දැන් අපි අවබෝධ කරගනිමු ඉදමික්කවේ මික්කුණා යන්නිමිත්තං ආගම්ම යන්නිමිත්තං මනසිකරෝතෝ උප්පජ්ජන්ති පාපක අකුසල විතක්කා චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන භික්කවේ මික්කුණා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකා තම්බං කුසලෝප සංහිතං භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මේ බුද්ධ ශාසනය තුල යෙදෙන භික්ෂුව යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරන මෙනෙහි කරමින් වාසය කරනකොට ලෝභ සහගත වූ ද්වේෂ සහගත වූ මෝහ සහගත වූ ලාමක වූ අකුසල විතරකයන් ඒ භික්ෂුවට උපදිනවා නම් ඒ භික්ෂුව විසින් ඒ මෙනෙහි කිරීම නතර කර දමා අන්‍ය වූ කුසලයෙන් යුක්ත වූ අරමුණක් මෙනෙහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ බුද්ධ ශාසනය තුල වාසය කරන ශ්‍රාවකයා නිරන්තරයෙන් කමතහන් වඩමින් සමත විදසුන් වඩමින් මූල කර්මස්ථානයක් ප්‍රගුණ කරමින් වාසය කරන්නට ඕන. එම වාසය කරමින් කල් ගෙවද්දී යම් යම් අකුසල චිත්තෝත්පාදයන් පහළ වීමේ හැකියාවක් තියෙනවා. සියලු කැලසුන් ප්‍රහාණය නොකළ සෑම දිනාටම ඒ අවධානම තියෙනවා. ධ්‍යාන උපදවලා තිබ්බත් අෂ්ඨ සමාපatti උපදවලා තිබුණා. කාමරාගය ප්‍රහාණය කරලා අනාගාමී භූමියටපත් වෙලා රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කේන ධර්මතා ප්‍රහාණය කළ අරහත් ඵල විමුක්තියටපත් වෙලා සනසෙන කම්ම ඔය කෙලසුන්ගේ බලපෑම එනවා. ඉතින් එනිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කාලේන කාලං කියලා. සමයේ සමයේ මූල කර්මස්ථානයක් ප්‍රධාන කුසලාරම්මණයක් ප්‍රගුණ කරගෙන යන අතරට ඇතැම් විට ඒ සිත මර්ධනය කරමින් බලවත් අකුසල විතරකයක් ඇති වුණොත් කොහොමද එය සංසිඳවන්නේ කියන පාඩමයි මේ උතුම් ධර්මපරයායෙන් තථාගතයන් වහන්සේ උගන්වා වදාරන්නේ
මෙහිදී ඔබට මට අපි සෑම දෙනාටම මේ කරුණ මහෝපකාර වෙනවා. මේ සිත අකුසල විතරකයන්ගේ හිර වුණාම අකුසල විතරකයන්ට මැදි වුණාම අකුසල විතරකයන්ගේ බලපෑමට නතු වුණාම සෑහින තරම් දුරකට නොමග යනවා. අසංවර අශ්ලීල අධම සිතක් ඇති වෙනවා. එය දුර දිග යන්න යන්න කතා කරන වචන අසංවර අශ්ලීල වෙනවා. සිදු කරන කාය කර්ම අසංවර අශ්ලීල නින්දිත වෙනවා. සිතන සිතුවිලි දුගඳ හමනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයාට එබඳු පාපී විතර්ක වේගයන් ඇති වුණහම ඒ සංසිඳවා ගැනීම පිණිස ප්‍රගුණ කළ යුතු වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලයි මේ විදිහට ඔබට දේශනා කරන්නේ. පළමු ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මේ ඔබට උගන්වා වදාළේ. කුමක්ද? යම් කුසලාරම්මණයක් ප්‍රගුණ කරමින් සිටින මොහොතක, තවත් ආකාරයකින් කිව්වොත් සමථ විදසුන් භාවනාවක යෙදී කටයුතු කරද්දී ඒ අතරින් අතරට යම්බඳු අකුසල විතර්කයන්ගේ බලපෑමක් එනවනම් අකුසල ඡන්දයෙන් යුතු අකුසල ධර්ම ස්වභාවයෙන් යුතු චිත්තෝත්පාද ඇති වෙනවනම් තවත් විදියකින් කිව්වොත් ලෝභයෙන් යුක්ත ලෝභ මූල සිත් උපදිනවනම් ද්වේෂයෙන් යුතු ද්වේෂ මූල සිත් උපදිනවනම් මෝහ මූල සිත් උපදිනවනම් ආනි ලෝභ ද්වේෂ මෝහ මූල සිත් පහළ වීම කියන්නේම මූලික භාවනාවෙන් සිත ඉවතට ගියා කියන එකයි. අපි ධර්ම මාර්ගයෙන් ඉවතට විසි වුණා කියන එකයි. වල්මත් වුණා කියන එකයි ඒ කියන්නේ. අන්නේ වගේ මොහොතක කොහොමද නැවත සම්මත්ත නියාමයේ නමින් හඳුන්වන කුසල මාර්ගයට කුසල වීතියට මේ සිත යොමු කරගන්නේ? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමෝපාය කුමක්ද කියලයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. යම් මොහොතක ඔබේ සිත ඔබ ප්‍රගුණ කරන ඔබ වඩන කුසලාරම්මණයෙන් ඉවතට පැනලා ඔහි යන්න ගත්තොත් විවිධ අකුසල අරමුණුවල ලෝභ දේශ මොහ මාන අරමුණුවල යන්න ගත්තොත් ඔබ කුමක්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා තේන භික්කවේ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤ නිමිත්තම් මනසිකාතබ්බං. ඒ භික්ෂුව විසින් ඒ අකුසල විතර්කය අතහැරලා අන්‍ය වූ කුසල විතර්කයක් කුසල නිමිත්තක් කුසලාරම්මණයක් මෙනෙහි කළ යුතුයි කියලා කියනවා. යම් සිතුවිල්ලක් අකුසල සහගතව සිත තුළින් මතු වෙන වෙලාවේ එය හඳුනාගෙන එය තවදුරටත් මෙනෙහි නොකර අන්‍ය වූ කුසලාරම්මණයක් සිතට ගැනීමයි පළමුවන ක්‍රමවේදය. අන්‍ය වූ නිමිත්ත කියලා කියන්නේ කුමක්ද? අඤ්ඤං නිමිත්තං නාම ඡන්දෝපසංහිතේ විතක්කේ සත්‍යේසු උප්පන්නේ අසුප භාවනා අඤ්ඤං නිමිත්තං නාම. ලෝභ මූල විතර්කයක් හිතේ පහළ වුණාම, සිතුවිලි ධාරාවක් පහළ වුණාම එය සත්වයන් පිළිබඳව නම් ඇති වෙන්නේ. අසුභ භාවනාවට සිත යොමු කළ යුතුයි, අසුභ භාවනාව වැඩි යුතුයි. අන්නේ අසුභ භාවනාව යෙතෙන්දී අඤ්ඤං නිමිත්තං වෙන යම් අරමුණකට හිත යොමු කරන්න කියලා වදාළේ. සංඛාරයසු උප්පන්නේ අපිතමකෝ සත්ව නොවූ දේ පිළිබඳව යම් ලෝභයක් ඇති වුණා නම් අනිත්‍ය මනසිකාරෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා ඒ ද්‍රව්‍ය ඒ සිතුවිලි ඒ නාම රූප පරම්පරාව අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම අඤ්ඤං නිමිත්තං කියලා කියනවා. අන්‍ය වූ නිමිත්තක් මෙනෙහි කිරීම කියලා. සත්වයන් පිළිබඳව ද්වේෂ සහගත සිතක් ඇති වුණාට පස්සේ මෙත්තා භාවනා අඤ්ඤං නිමිත්තං නාම ඉන් බේරීම පිණිස මෛත්‍රී භාවනාව ඉපදවිය යුතුයි. සංස්කාර ධර්ම පිළිබඳ යම් දේශයක් ඇති වුණොත් ධාතු මනසිකාර භාවනාව අනුව කල්පනා කරලා ඒ ද්වේෂය දුරු කරන්නට ඕන. මෝහූප සංහිත යම් සිතුවිලි වේගයක් ඇති වුණොත් එයත් ඊට සරිලන ප්‍රඥා භාවනාවකින් දුරු කරන්නට ඕන, වෙනස් කරන්නට ඕන. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙද්දී පුද්ගලයෙකුට ඇති වෙන්න පුළුවන් තවත් පුද්ගලයෙකුගේ අත්පා දෙස බලන්නේ, මොහුගේ අත්, මොහුගේ පා, මොහුගේ ඇඟිලි, මොහුගේ කෙස්, කන්, ඇස, සම, දත්, මෙන්න මේවා ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා ලෝභයක් ඇති වෙනවා. අන්‍ය වගේ වෙලාවක ඔහු මෙනෙහි කරන්නට ඕන කිම් හිසාරත්තෝසි නුඹ කුමකද මේ ඇලුනේ, කේසේ සුසාරත්තෝසි ලෝමේ සුසාරත්තෝසි ඔබ කෙස්ටික් ඔය ඇලිලා ඉන්නේ,
ලොම් වලටද ඔය විදිහට මේ ශරීරයේ තියෙන කුණප කොටස් එකින් එක මානසිකාර කරමින් ඔබ කුමකද මේ හැලිලා ඉන්නේ අයන් අත්ත භාවෝ නාම මේ ජීවිතය කියන්නේ මේ ආත්ම භාවය කියන්නේ තීහි අට්ඨි සතේහි උසාපිතෝ අස්තීන් 300කින් තමයි ගොඩ නැගිලා තියෙන්නේ නවහි නහාරු සතේහි ආබද්ධෝ නහාර වැල් 900කින් වෙලිලා තියෙනවා නවහි මාංශ පේශි සතේහි අනුලිත්තෝ 900ක් මාංශ පේශීන්ගෙන් දැවටිලා තියෙනවා අල්ල චම්මේන පරියෝනද්ධෝ තෙත් හමකින් මේ ශරීරේ වැහිලා තියෙනවා නවහි වන මුකේහි නව නවති ලෝම කෝප සහස්සේහිත අසුචි පංහරති නව දොරටුවකින්ද 99000ක් ලෝම කෝපයන්ගෙන්ද අසුචි වැගිරෙනවා කුණප පූරිතෝ කුණප වලින් පෙරී ගිහිල්ලා දුගන්ධෝ හමන්නේ දුගඳක්මයි ජේගුච්ඡෝ ජුකුප්සා සහගතයි පටික්කෝලෝ පිළිකුල් සහගතයි ද්වත්තිංස කුණප සංචයෝ දතිසක් මහ කුණපවල එකතුවක් නත්තෙත්හ සාරංවා වරංවාති ඒ සාරයක් හෝ උතුම් දෙයක් නෑ මෙන්න මේ විදියට අසුභ වශයෙන් මෙනෙහි කරනකොට යම් පුද්ගලයෙකුට යම් පුද්ගලයෙක් ගැන උපන් ලෝභයක් වේ නම් එය ප්‍රහාණය වෙනවා එනිසා ලෝභය ඇති වුණානම් ලෝභයට විරුද්ධව අසුභය මෙනෙහි කිරීම අන්‍ය නිමිත්තක් මෙනෙහි කිරීම කියලා කියනවා අපි හිතමුකෝ කාගේ හරි සිතකට බඩු මුට්ටු ගැන ගේ දොර ගැන යාන වාහන ඉඩ කඩන් ගැන භික්ෂුවකට නම් පාත්‍ර සිවුරු ගැන කොටි සෙනසුන් ගැන ඇති වෙන්න පුළුවන් ලෝභය ඒ වගේ අවස්ථාවකදී කුමක්ද කරන්නට ඕන ඒ ද්‍රව්‍ය පිළිබඳ අස්සාමික తాවකාලික භව වශයෙන් මනසිකරෝතෝ සෝපහියති සබවින්ම ඒ ද්‍රව්‍ය සිත් පිට නැති දේවල් සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් තොරයි තේනස අනිත්‍යතෝ මනසිකාරෝ එය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මෙනෙහි කරනවා අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා එහෙම මෙනෙහි කරනකොට සංස්කාර ගැන යම් බැඳීමක් වේ නම් ඒ නැති වෙලා යනවා ඒ වගේම ද්වේෂය අභීතමකෝ සත්වයන් පිළිබඳව ද්වේෂයක් ඇති වුණා කියලා අනිත් වගේ අවස්ථාවක ආඝාත විනය කකචෝපමාව වාදා දීනං වශයෙන් මෙත්තා භාවේ තම්බා වෛරය දුරු කරන ආකාරය කකචෝපම අවවාදේ මෙව මෙනෙහි කරලා මෛත්‍රී වඩනවා එහෙම මෛත්‍රී වඩනකොට ද්වේෂය දුරු වෙනවා ඒ වගේම ද්‍රව්‍ය පිළිබඳව යම් ද්වේෂයක් ඇති වුණොත් ඔහු හිතන්නට ඕන කිං පතවි ධාතුයා උදාහු ආපෝ ධාතුයා කෝවා පනායන් කුප්පති නාම මම මේ කිපෙන්නේ පතවි ධාතුවටද මම මේ ගැටෙන්නේ ආපෝ ධාතුව සමගද කුමක් සමගද මම මේ ගැටෙන්නේ මේ විදියට ධාතු වශයෙන් මේ ධර්ම ස්වභාවය මෙනෙහි කරනකොට දෝසෝ පහියති ද්වේෂය දුරු වෙනවා එනිසා මේ රාගය ඇති වුණත් ද්වේෂය ඇති වුණත් ඒ උදෙසා කලමනා දෙයක් තියෙනවා ඒ දේ සිද්ධ කරනකොට ඒ ද්වේෂය දුරු වෙනවා ඊළඟට මෝහයක් ඇති වෙනකොට මෝහ සහගත මානසිකත්වයකින් පසු වෙනකොට කොමක් දෙයක් කළ යුත්තේ ගරු සංවාසෝ උද්දේශෝ උද්දිට්ඨ පරිපුච්ඡනං කාලේන ධම්ම සවනං ධානඨාන විනිච්ඡයෝ පංච ධම්මෝපනිසාය මෝහ ධාතු පහියති කියලා උගන්වා වදාරනවා ධර්මතා පහක් හොඳට සේවනය කරන්නට ඕන මෝහය දුරු කිරීම පිණිස ඒ අතරින් පළවෙනි එක තමයි ගරු සංවාසෝ ගුරුවරයෙක් ඇසුරු කරගෙන වාසය කිරීම භික්ෂුවක් නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගුරු තනතුරේ තබාගෙන වාසය කරන්නට ඕන එහෙම වාසය කරනකොට ඒ ගුරුවරයා තමන්ගේ කුඩා මහත් වැරදි අඩුපාඩු පෙන්වා දීලා මුලාවෙන් කරන දේවල් පෙන්වා දීලා ඔව් ධර්මයේ ප්‍රඥාවේ මනාව පිහිටවන එතකොට යාගේ මෝහය දුරු වෙනවා ඊළඟට උද්දේශං ගන්හන්තෝපි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගෞරවණීය ආකාරයෙන් ශ්‍රී සද්ධර්ම ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ මනාව සංඥායනා කරනකොට ආන මෝහය දුරු වෙනවා ඒ වගේම උද්දිට්ඨ පරිපුච්ඡනං ඒ ඉගෙනගත් දේ පිළිබඳව ඉදම් භන්තේ කතං ඉමස්සකෝ අද්දෝති පරිපුච්ඡන්තෝ කංකං විනෝදේති ස්වාමීනි මේ බණ කතාවේ මේ බණ පදේ මේ ධර්ම පරයායේ අර්ථය කුමක්ද ආදී වශයෙන් විමසනකොට ඒ ස්වාමින් වහන්සේ නම් උන්වහන්සේගේ මෝහය දුරු වෙන්න එක හේතුවක් වෙනවා ඒ වගේම සුදුසු වෙලාවේ
ධර්මශ්‍රවණයට ගිහිල්ලා මනාව ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනකොට මෝහයට හේතු වන කරුණු දුර වෙනවා. ඒ වගේම තහනාටහන විනිච්ඡය හෙවත් යම් යම් සිදුවීම් වලට හේතු වන හේතුන් මොනවද කියලා බලනවා. වෙනත් ආකාරයකින් ගෙවුවොත් හේතුව ඵලය අවබෝධ කර ගැනීම වෙනස නුවණ යොමු කරනවා. අන්න එම නුවණ යොමු කරනකොට ඉදමස්ස කාරණං ඉදන්න කාරණං මේක තමයි මේක හේතුව මෙය මේ ධර්මයේ හේතුව නොවේ ආදී වශයෙන් ඒ විනිශ්චය තමාට සිද්ධ කරගන්න ලැබෙනවා. ආන්න එතකොට මෝහය දුර වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පංච ධම්මෝපනිසාය මේකේ කරුණු පහ මුල් කරගෙන හොඳින් ප්‍රගුණ වුණොත් මෝහ ධාතු වේවත් මෝහ ස්වභාවය දුර වෙලා යනවා. මෙන්න මේ විදිහට යම් පඳු අකුසල අරමුණක් සිතේ ක්‍රියාත්මක වෙන්නේ ඒ අකුසල අරමුණ මෙනෙහි කිරීම දුරු කර දමා කුසල ආරම්මණයකට පැමිණෙනවා. අට්ඨතින්ස ආරම්මණේසු යං කිච්චි භාවින් තස්සාපි මේ විතක්කා පහේයන්ති ඒව. 38ක් වූ සමත ආරම්මණයන් තියෙනවා කුසල ආරම්මණයන්. ඒ කියන්නේ දස කසින, දස අසුභ, දස අනුස්සති, සතර භක්ම විහාර, සතර ආරුප්ප, චතු ධාතු අවස්ථානේ, ආහාරෙහි ප්‍රතිකූල සංඥාව කියන මෙන්න මේ 40ක් වූ කර්මස්ථාන අතුරින් ආලෝක කසිනියත් ආකාශ කසිනියත් හැර සෙසු කර්මස්ථාන 38න් ඕනෑම කර්මස්ථානයක් මෙනෙහි කරනකොට ඔය පාපී විතර්ක දුර වෙනවා කියන එකයි මේ පළමු කෙලස් තවන ක්‍රමවේදයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාරන්නේ. එහිදී ආලෝක කසිනය ඕදාත කසිනෙහිද ඊළඟට ආකාශ කසිනය කසිනුඝාටි මාකාස ප්‍රඥප්තියෙන්ද මතු කරගන්නා බැවින් සම 40 කර්මස්ථාන වලින් ඒ ආලෝක කසිනියත් ආකාශ කසිනියත් අතහැරලා සසු කර්මස්ථාන 38 ප්‍රගුණ වෙනකොට ඒ පුද්ගලයාගේ අකුසලයට දිවගිය අකුසලයට මැසගත් හිත කුසලාරම්මණයෙහි පිහිටනවා. ඊට පස්සේ ඒ ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා පාපී විතර්කයේ වෙනුවට කුසල විතර්කයකින් ඒ පාපී විතර්කයට නිග්‍රහ කරලා එය දුරු කරලා නැවතත් තමා විසින් ප්‍රගුණ කරන මූල කර්මස්ථානයට හිත යොමු කරන්න. ඉතින් ඒ කාරණේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා තේ සම්පහානා අඤ්ඤත්තමේව චිත්තං සම්තිප්පති සම්නිසීදති ඒකෝනි හෝති. ඒ අකුසල විතර්ක ප්‍රහාණය වීමෙන් ඇතුලාන්තේම සිත පිහිටනවා, ඇතුලාන්තේම සිත බැස ගන්නවා, සමාධිමත් වෙනවා. උපමාමකින් වදාරනවා සේයථාපි භික්ඛවේ දක්ඛෝ පලගණ්ඩෝවා පලගණ්ඩන්තේ වාසීවා. මහණනි, දක්ෂ වූ වඩුවෙක් හෝ වඩුවෙකුගේ අතවැසියෙක් හෝ සුකුමාය ආනියා ඕලාරිකං ආනින් අබිනීහනේය, ඉතා සියුම් ඇනයක් අරගෙන ලෑල්ලක හෝ වෙනයම් ලීයක හෝ ගසා ඇති ඕලාරික රළු ඇනයක් ඉවත් කරනවා. සියුම් වූ කුඩා වූ ඇනයෙන් තට්ටු කරලා ප්‍රමාණිකූලව අර ඕලාරික ඇනය ඉවත් කරනවා වගේ ඒව මේම කෝ භික්කවේ මහණනි, එලෙසින් භික්ෂුව යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තං මනසිකරෝතෝ යම් අරමුණක් මෙනෙහි කරද්දී හටගත් පාපී අකුසල විතර්කයෝ වේ නම් ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල විතර්කයෝ වේ නම් ඒ විතර්කයන් අතහැර දාලා ඒ මෙනෙහි කිරීම අතහැර දාලා අන්‍ය වූ කුසලාරම්මණයක් ඒ හටගත් අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලාරම්මණයක් හොඳට මෙනෙහි කරනකොට අර පාපී අදහස් දුර වෙලා පිරිසිදු කුසලාරම්මණයක සිත පිහිටනවා. ආනේ කාරණේයි බුදුරජාණන් වහන්සේ පළමුව දේශනා කරන්නේ මේ පාපී සිතුවිලි දවන තවන ක්‍රමවේදෙ හැටියෙන්. එහෙනම් ඔබ ඔබේ හදවතට යම් අකුසල විතරකයක් ඇති වුණොත් ඔබ කළ යුතු දේ කුමක්ද? ඔබ වහාම ඒ අකුසල විතරකය ඒ අරමුණ මෙනෙහි කරන එක නතර කරලා ඊට ප්‍රතිපක්ෂ කුසල විතරකය කුමක්දයි හඳුනාගෙන ක්ෂණයකින් එය භාවිතයට ගන්නට ඕන. රාගයක් ඇති වුණොත් වහාම අසුභයට හිත යොමු කරනවා. ව්‍යාපාදයක්, ආඝාතයක්, ද්වේෂයක් ඇති වුණොත් වහාම මෛත්‍රියට හිත යොමු කරනවා. ඔය විදිහට ඒ අකුසලයට ප්‍රතිපක්ෂ ධර්මය කුමක්දයි හඳුනා ඒ කුසල ධර්මය ප්‍රගුණ කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ හදවත පිරිසිදුව තබන්න, පාරිශුද්ධියෙන් යුතුව පවත්වන්න. ඕලාරික රළු වූ ඇනී ඇති ඇනයක් ඉතා සියුම් වූ ශක්තිමත් වූ ඇනයකින් තට්ටු කරලා විදලා ඉවත් කරනවා වගේ ඔබට පුළුවන් ඔබ හදවතේ ඇනී ඇති උලක් සදෙසි
පාපේ විතරකය මේ කුසල විතරකය බලවත් කරලා ගලවා ඉවත් කරන්න. ගලවා ඉවත් කරලා ඔබ හදවත සුවපත් කරගත්ත දවසට ඔබට වැටහේවි. අහෝ මොනතරම් පුදුමයිද? මොනතරම් සාන්තයිද සොඳුරුයිද මේ හදවත පාපයෙන් දුරු වූ කුසලයෙන් පිරී ගිය හදමණඩලය අසිරිය පුදුමයි. ආන්න ඔබටත් පෙන්දින්න ලැබෙනවා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදිහට යම් පාප විතරකයක් අකුසල අදහසක් ඉවත් කරගන්න බැරි වුණොත් කුමක්ද කළ යුත්තේ? තේන භික්ඛවේ භික්ඛුනා තේසං විතක්කානං ආදීනවෝ උපපරික්ඛිතම්මෝ ඉතිපි මේ විතක්කා අකුසල ඉතිපි මේ විතක්කා සාවඤ්ඤා ඉතිපි මේ විතක්කා දුක්ඛ විපාකාති. මහණෙනි ඒ භික්ෂුව කුමක්ද කළ යුත්තේ? ඒ උපන් අකුසල විතරකේ පාපී සිතුවිලි ධාරාවේ ලාමක කල්පනාවේ ඇති ආදීනව මෙනෙහි කරනවා. මා මේ මෙනෙහි කරන දේ, මා මේ හිතන දේ අකුසලයක්, දුක් විපාක ගෙන දෙන්නක්. මෙය සාවද්‍යයි, මිත්‍යාවක්, මම මෙසේ කල්පනා නොකළ යුතුයි ආදී වශයෙන් ඒ අකුසල විතරකයට ලැබෙන ආදීනමය ගැන, දුක් විපාකය ගැන මෙනෙහි කරනවා. එලෙසින් ආදීනව මෙනෙහි කිරීම තුළ ඒ අකුසල විතරකය දුරු වෙනවා. ආදීනව මෙනෙහි කිරීමම කියන්නේ ප්‍රඥා භාවනාව වැඩිමක්. එවිට අර ලාමකව ඇති වූ හිතේ යම් තරම් කාලයක් බල පැවතුන ඒ අකුසල ආවේග ධාරාව දුරු වෙනවා, ඉවත් වෙලා යනවා. සිත සමාධිමත් වෙනවා, සාන්ත වෙනවා, සංවර වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාරනවා. සයතාපි භික්කමේ ඉද්ධීවා පුරිසෝවා දහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ. මහණෙනි, තරුණ කාන්තාවක්, තරුණ පිරිමි කෙනෙක් මනාව ස්නානය කරලා, කෙස් පීරලා, මුහුණ සරසාගෙන, ඇඳුම් ආයිත්තම් වලින් ගත සරසාගෙන ඉන්න මොහොතක සර්පයෙකුගේ කුණක්, සුනකයෙකුගේ මලකුණක්, මිනිසෙකුගේ මලකුණක් ඔහුගේ කරේ එල්ලනවා. එහෙම කරේ එල්ලුවොත් මොනතරම් ඔහු පිළිකුලක් ඇති කර ගන්නවද? අට්ටියෙය්‍ය හරායෙය්‍ය ජිගුච්චෙය්‍ය දුරින්ම දුරු කරනවා. එමගින් ලජ්ජිත වෙනවා. දුක්ඛිතව පිළිකුල් කරමින් වාසය කරනවා. අන්නේ වගේ මහණෙනි, තේන භික්ඛවේ භික්ඛුනා තේසං විතක්ඛානං ආදීනව උපපරික්ඛිතම්මෝ. අර මලකුණක් ගත දැවටීමෙන් මුළු ශරීරයම නැවත අපිරිසිදු වෙනවා වගේ, පිරිසිදු ගත මලකුණකින් අපිරිසිදු වෙනවා වගේ, මා මෙතෙක් කල් ප්‍රගුණ කළ මේ කුසල විතර්ගයෝ, පිරිසිදු කළ සිත මේ ලාමක අකුසලයේ නිසා, මේ අකුසල අරමුණ නිසා පිරිසිදු වෙනවා නේද? අන්නේම හිතලා මම වහාම මේ අකුසල විතරක ආදීනම මෙනෙහි කරලා, එයින් නැතිවන විපත ගැන මෙනෙහි කරලා අකුසලයෙන් නිදහස් වේ යුතුයි, මා වඩන මූලික භාවනාව මනාව නැවත ප්‍රගුණ කළ යුතුයි කියලා තමා තුළින්ම මතු කරගත් ශ්‍රද්ධාවකින්, වීරියකින්, අදිෂ්ඨානයකින් නැවත වතාවක් ධර්ම මාර්ගයට බැස ගන්නවා. මේ විදිහට යම් ශ්‍රාවකයෙක් අකුසලය ජයග්‍රහණය කරනවා, පාපයෙන් නිදහස් වෙනවා, නිදහස් වෙලා කුසලයෙන් තම සිත භාවිත කරලා, වඩලා, ප්‍රගුණ කරලා, උද්දීප්ත කරලා කුසලය තුළින් බලවත් කරගන්නවා. ඒ බලවත් භාවය තුළ ඔහුගේ හිත සමාධිමත් වෙනවා. සමාධිමත් භාවය විදර්ශනාවට පාදක වෙනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඔය ක්‍රම දෙකෙන්ම සිත පාපයෙන් නිදහස් කරගන්න බැරි වුණොත් ඉන් අනතුරුව කුමක්ද කළ යුත්තේ? තේන භික්කවේ භික්ඛුනා තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජ්ජිතම්මෝ. ඒ භික්ෂුව ඒ අකුසල විතර්කය, පාපී ලාමක අරමුණ හා බැඳී ගිය අකුසලමය චිත්තා වේගය අමතක කරලා දානවා. මෙනෙහි කිරීම මුළුමනින්ම නවත්තනවා. නේව සෝ විතක්කෝ සරිතම්මෝ න මනසිකාතම්මෝ. ඒ පාපේ විතර්කය සිහි කරන්නෙත් නැහැ, මෙනෙහි කරන්නෙත් නැහැ. අඤ්ඤ විහිතකේන භවිතම්මං. එය මෙනෙහි කිරීම නවතා දමන වෙනමම අරමුණක් හිතට ගන්නවා. හැබැයි ඒ වෙනමම ගන්න අරමුණ අකුසල අරමුණක් නෙමෙයි, කුසල ආරම්මණයක් විය යුතුයි. යත්හාහි රූපං අපසිතු කාමෝ පුරිසෝ අග්ගීනි නිමීලෙය්‍ය. යම් රූපයක් දකින්න අකමැති වෙනවා නම් යමෙක්, එයා ඇස් දෙක පියා ගන්නවා. අන්න ඒ වගේ ඒවමෙව මූල කම්මဋහානං ගහෙත්වා නිසින්නේන භික්ඛුනා. තමා ප්‍රගුණ කරන ප්‍රධාන භාවනා කර්මස්ථානේ වඩමින් සිටියදී කොතනකින් හෝ දුර්වල තැනකින් අකුසල විතරකයක් මතු වුණා නම්
අන්නේ අකුසල මිතරකේ දුරු කිරීම පිණිස එය මෙනෙහි නොකර සිටීමට වග බලා ගන්නවා. ඒ අමතක කර දැමීමට කටයුතු කරනවා. එහෙම කරනකොට ඒව මස්සසෝ විතක්කෝ පහියති. එලෙසින්නේ විතර්කය දුරු වෙනවා බහැර වෙනවා. තස්මින් පහීනේ පුන කම්මဋාණං ගහෙත්වා නිපීදි තබ්බා. ඒ පාපේ විතර්කේ ඉවත් වුණාට පස්සේ නැවත මුලින් වැඩෝ කර්මස්ථානියම හිතටගෙන ඒ දිගට ප්‍රගුණ කරමින් යනවා. යම් මිදියකින් එලෙසින් ප්‍රහාණයක් වෙන්නේ නැත්නම් කුමක්ද කරන්නට ඕන? උග්ගහිතෝ ධම්ම කතා පබන්ධෝ හෝති. තමන් ඉගෙනගත්ත ධම් කතාවක් සූත්‍ර දේශනාවක් විනය පරයායක් බණ කතාවක් වේනම් සෝ මහා සද්දේන සජ්ජායි තම්බෝ. ඒ සූත්‍රය ඒ පිරිත ඒ ධර්ම පරයාය මහා හඬින් සජ්ජායනා කරන්න කියනවා. ගිහි වේවා පැවිදි වේවා මේ හිත සකස් කරන වැඩ පිළිවෙලේදී මෙහෙම තමයි අපි ඉදිරියට පුහුණු වෙන්න ඕන. ඇතැම් පාපේ විතරක එනවා, කුසල විතරක එනවා, රාගයන් එනවා, ද්වේෂයන් එනවා, මාන්‍යයන් එනවා. සමහර විට ඔරොත්තු දෙන්නේ නැහැ, දරා ගන්න බෑ. අන්න ඒ වගේ වෙලාවක මේ ක්‍රම වේද ඔස්සේ හිත පිරිසුදු කරනවා හැර අකුසලයට යට වෙලා නැසී නොයන්නයි බුදුරජාණන් වහන්සේ මේ වැඩපිළිවෙල අනුදැනව දාරන්නේ. තමන් උගත් ධර්මයක් තියෙනවා නම් එය සජ්ජායනා කරනකොට ඒ සජ්ජායනය තුළින් සෑහෙන තරම් අකුසල ධාරාව සංසිඳිලා කුසල ධාරාවන් මතු වෙනවා. ඒවම් පිච්චේ අඤ්ඤ විහිත කස්ස සතෝ සෝන පහියති. තුන්වන ක්‍රමවේදයේ යටතේ බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ ඒ අකුසල විතරකේ මෙනෙහි නොකිරීමෙන් දුරු කිරීම කියලානේ. මෙනෙහි නොකිරීම වශයෙන් දුරු කරනවා. එතකොට මෙනෙහි නොකර සිටියේදී වෙන යමක් මෙනෙහි කරන්න වෙනවනේ. තමා ප්‍රගුණ කරන කර්මස්ථානය මෙනෙහි කරනවා. ඒත් හරියන්නේ නැත්තම් උගත් ධර්මයක් සංඥායනා කරනවා. එහෙමත් හරියන්නේ නැත්තම් වෙන යම් වූ කුසල ආරම්මණයක යෙදෙනවා. මලුවක් අමදිනවා, බෝ මලුවක් අමදිනවා, මම් පෙතක් අමදිනවා, කුටියක් අමදිනවා, පිරිසිදු කරනවා, සිවුරු ටික හොද ගන්නවා, පිරිසිදු කර ගන්නවා, යනේන මාවත අමදිනවා, ගුරුපස්ථානයක් කරනවා, සංඝෝපස්ථානයක් කරනවා. මේම දේවල් කරනකොට අර පව්කාර හැඟීම අමතක වෙලා යනවා. ටික දවසක් යනකොට එයාට අවස්ථාව සැලසෙනවා ඒ පාපේ විතර්කයෙන් හිත නිදහස් කරගන්න. ඒ නිසා අකුසල් සිතුවිලි පහළ වෙන්න පුළුවන්, අකුසල අරමුණු හට ගන්නත් පුළුවන්. ඔබ කිසිසේත්ම ඊට බය වෙන්න එපා. මේ ක්‍රම අනුව ඔබේ හිත පුහුණු කරන්න ඔබට පුළුවන් ඒ අකුසල දාසත්වයෙන් මිදෙන්න. ඔබේ සිත දාසත්වයෙන් මිදීගිය සිතක් වෙනවා. සත්‍ය වශයෙන් ඔබට අත්විඳින්න පුළුවන් මේ සත්‍යය. ඉතින් ඒ නිසා තුන්වන ක්‍රමේ හැටියට ඒ අකුසල අරමුණ අමතක කිරීම පිණිස කටයුතු කිරීමයි සිද්ධ කළ යුත්තේ. බොහෝ දේවල් තියෙනවා පහසුවෙන් අමතක කරන්න පුළුවන්. ඒත් සමහර දේවල් තියෙනවා ජීවිත කාලයේම උත්සාහවත් වුණත් අමතක කරන්න බැරි, අමතක කරන්න බැහැයි කියලා හිතෙන. එහෙම හිතුණත් ඒ දේ අමතක කරන්න පුළුවන් මේ වැඩපිළිවෙල තුළ ඔබ මේ හිත පුහුණු කළොත්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා හතරවන ක්‍රමවේදයක්. මේ පාප විතර්කයන් දුරු කිරීම පිණිස හේතු වෙන පළමු ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා හටගත් අකුසල විතර්කයෙන් අන්‍ය වූ කුසල විතර්කයක් උපදවාගෙන ඒ ඔස්සේ හිත පවත්වන්න. එතකොට මූලික වශයෙන් ඇතිවෙච්ච අකුසල වේගය දුරු වෙනවා. එහෙම හරියන්නේ නැත්නම් මේ අකුසලයේ ආදීනවය සීකරන්න මෙලොවට පරලොවට තමන්ට අනුන්ට ලැබෙන විපත් ගැන මෙනෙහි කරනකොට ඒ අකුසල විතර්කය දුරු වෙනවා. තෙවනුව ඒ අකුසල විතර්කය මුළුමනින්ම අමතක කරලා දානවා. ඒ ගැන සිහි කිරීමම නතර කරනවා. මේ ක්‍රම තුනම හරියන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක් තේන භික්කවේ භික්ඛුනා තේසං විතක්කාන විතක්ක සංඛාර සන්තානං මනසිකා තබ්බා. ඒ අකුසල විතර්කයේ පාප විතර්කය හටගත්තේ කොතනින්ද? එයි මූලය කුමක්ද? මූල හේතුව කුමක්ද? පැන නැගුණේ කොතනින්ද? මේ පෞකාර සිතිවිල්ල මගේ බෙදර කොතනින්ද ඇතුල්ුණේ කියලා මූලය හොයනවා. ඒ මූලයේ හෙවීමම කියන්නේ හේතුව විමසීම. හේතුව විමසීම කියන්නේ ප්‍රඥාව වැඩිම. අයං විතක්කෝ කිං හේතු කිං පච්චයා කිං කාරණා උප්පන්නෝති විතක්කානම් මූලංච මූල මූලංච මනසිකාතම්මං කියලා වදාරනවා. මේ විතර්කයේ පැන නැගුණේ කොතනින්ද? මේ හේතුව ප්‍රත්‍ය කුමක්ද? ඒ හේතුවට හේතුව කුමක්ද? ආදී වශයෙන් අනුපිළිවෙලින් හේතුඵල ධම විමසනවා. ක්‍රමානුකූලව ඒ භික්ෂුවගේ සිත කුසලාරම්මණය තුළ මනාව එකඟ වෙන්න පටන් ගන්නවා. ඕනෑම ධර්ම ස්වභාවයකට මේ සංගතය තුළ හේතුවක් තියෙනවා. ඒ හේතුව හඳුනා ගන්නකොට තමයි ඒ පිළිබඳව ප්‍රඥාව පහළ වන්නේ.
ඒ පිළිබඳව අවබෝධක් ඥානෙ පහළ වන්නේ ඒ ප්‍රඥාව ඒ අවබෝධක් ඥානය පහළ වෙනකම් සත්වයෝ අන්ධ මන්ද වෙලා මම්මුලා වෙලා ඇවිද යනවා මේ ජීවිතයේ මේ හිතේ ඇතිවන චිත්තා වේගයන් හේතු නැතුවයි හටගන්නේ හේතු වලින් තොරව හටගන්නේ නැහැ ඒ හේතු මොනවාදයි විමසා බැලීම ඒ හේතු මොනවාදයි නුවණින් මෙනෙහි කිරීම ඒ හේතුන් හරියට තේරුම් ගැනීම තුලින්ම ඇති වුණා වූ විසම වියරු චිත්තා වේගයන් ටිකෙන් ටික සංසිඳෙනවා සංසිඳී දවසක ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා ඒ කාරණය තථාගතයන් වහන්සේ අනුදැන වදාලා ඔබට පුළුවන් ඒ ඔස්සේ ඔබේ හිත පුරුදු කරන්න ඒ ඉගැන්වීම ඔස්සේම ඔබේ හිත හසුරවන්න ඕනෑම වර්ගයක පාප විතර්කයක් නැති වෙලා ගිහිල්ලා කුසල විතර්කයේ බලවත් වෙලා කුසල ආරම්මණියෙන් සිත ප්‍රබුද්ධ වන හැටි ඔබට මතෙඳින්න පුළුවන් අඤ්ඤත්තමේම චිත්තං සම්තිට්ඨති අතුලාන්තයෙන් නිවෙන හැටි සංසිඳෙන හැටි සමාධිමත් වන හැටි ඔබට මතෙඳින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් කල්පගානක් ප්‍රගුණ කරලා තේරුම් ගත් මේ උතුම් වැඩ පිළිවෙල කිසිදාක කිසිතැනක කිසිවෙකුට වරදින්න විදිහක් නැ උගන්වා වදාලාකාරයෙන්ම පුහුණුවට ගත්තොත් එනිසා මේ හතරවන ක්‍රමයෙන් තථාගතයන් වහන්සේ කුමක්ද වදාරන්නේ පාපී අකුසල විතර්කයන් හටගන්නා මූලය කුමක්දැයි නුවණින් හොඳට විමසා බලනවා සය තහපි භික්කමේ පුරිසෝ සීගං ගච්චේය මහණෙනි මේ ලෝකේ මිනිස්සෙක් කියනවා යා වේගින් දුවනවා දුවනකොට හිතෙනවා ඇයි මම මේ දුවන්නේ යන්නෝනාහං සනිකං ගත්තේ යන්ති මම හෙමින් යන්නට ඕන ඔව් හෙමින් ගමන් කරනවා වේගය අඩු කරනවා හෙමින් ඇවිද යනකොට ඔහුට පොදුම සංසිඳීමක් අර හතිය දැවිල්ල දාහය ඇවිස්සීම දැන් නැහැ ඔහු තවදුරටත් කල්පනා කරනවා කින්නකෝහං සනිකං ගච්ඡාමි යන්නෝනාහං තිට්ඨේ යන්ති ඇයි මම මේ ඇවිදගෙන යන්නේ මම නතර වෙන්න ඕන ආන්නේ ආ නතර වෙනවා නතර වුණාට පස්සේ ආට හිතෙනවා මම දුවගෙන ගියා එක වෙලාවක පුදුම වෙහසක් ඒ දෙවිල්ල නතර කළ ඇවිදගෙන ගියා ඒත් වෙහසක් දැන් මම නතර වෙලා හිටගෙන ඉන්නවා ගතට පුදුම සුවයක් දැනෙනවා හිතටත් හොඳයි මෙහෙම හිතලා ඔහු හිතනවා කින්නුකෝ අහං හිතෝ යන්නෝනාහං නිසීදේ යයි මම හිටගෙන ඉන්නේ එයත් වෙහසයි මම වාඩි වෙනවා සෝ නිසීදේය එහෙම හිතලා යා වාඩි වෙනවා තස ඒව මස්ස වාඩි වෙලා ඉන්න හොට හිතෙනවා කින්නුකෝ අහං නිසින්නු ඇයි මම වාඩි වෙලා ඉන්නේ මීටත් වඩා පහසු ඉරියව්වක් තියෙනවා කුමක්ද මේ පහසු ඉරියව්ව මමට එකක් සැතපෙනවා යන්නෝනාහං නිපඤ්ඤයන්ති සෝ නිපඤ්ඤය ඒවං හි සෝ භික්කවේ පුරිසෝ මහණනි අන්නේ විදියට ඒ පුරුෂයා ඕලාරිකං ඕලාරිකං ඉරියාපතං අබිනිවඤ්ඤෙත්වා රළු වූ ඉරියව් අතහැරලා සුඛුමං සුඛුමං ඉරියාපතං කප්පේ හිතාම සියුම් සූක්ෂම සුවපහසුව ගෙන දෙන ඉරියව් වලටපත් වෙනවා ඒව මේව කෝ භික්කවේ මහණනි අන්න ඒ වගේ යම් භික්ෂුවක් පැන නැගුණ හටගත්ත අකුසල විතර්කයේ කොතනින්ද ඇති වුණේ කියලාෙහි මූලය හොයනවා එහි ආරම්භය හොයනවා ආරම්භය හොයනකොට ඔහුට පේනවා මේ හිත වේගයෙන් අකුසලයට දුවලා පුදුමාකාර පීඩණයකින් අකුසලයෙන් දැවිලා තැවිලා අර දුවගෙන ගියපු කාලේ වගේ මේ හිත දුවලා තියෙන්නේ අකුසල විතර්කවල ක්‍රමානුකූලව දිවීම අතහැරියා ඇවිදීම අතහැරියා සිටගෙන සිටීම අතහැරියා වාඩිවීමත් අතහැරලා වැතිරුණා දැන් ගත බොහෝම සුවපත් අන්න ඒ වගේ මේ සිත විවිධ අරමුණුවල වේගයෙන් දුව ගියා ඒ වගේම මේ හිත විවිධ අරමුණුවල යම් පමණකට දුව ගියා ඒ වගේම බොහෝ අකුසලයන්ගේ අකුසල අරමුණුවල දුවයෑම නතර වෙලා ඇතැම් අකුසල අරමුණුවල දුව ගියා මේ හැම එකක්ම අතහැරලා අවසානයේ අර පුද්ගලයා සැතපුණා වගේ කුසලාරම්මණයක සිත පිහිටලා සාන්ත සුවයට පත් වුණා බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න ඒ වගේ කෙනෙකුට පුළුවන් නම් මේ අකුසලයන් හටගත්ත මූලය හොඳට හඳුනාගෙන ඒ අකුසල මූලයෙන් පාඩමක් ඉගෙනගෙන ඒ අකුසල මූලය අතහැරලා දාන්න අන්නේ පුද්ගලයාට සුවපත් වූ සිතක ඇති මිහිරියාව තම හදවතින්ම විඳ ගැනීමේ භාග්‍ය හිමි වෙනවා. ඉතින් මේ විදිහටත් යමෙකුගේ හිත හදාගන්න බැයි නම්
පාපයට යනවන ඇබ්බැයි විහිම් වලට යනවන අකුසලයට යනවන එයා මොකක්ද කල යුත්තේ අවසාන වශයෙන් පස්වන ක්‍රමයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තේන භික්කවේ භික්ඛුනා දන්තේහි දන්තමාදාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන් හිතම්බං අබිනිප්පීලේ තම්බං අබිසන්තාපේ තම්බං යටි දත්තෙන්දෙන් උඩු දත්තෙන්ද හප්පලා දිවෙන් කල්ල තද කරගෙන මම මේ අකුසලයට යට වෙන්නේ නැහැ කියලා ඒ පුද්ගලයා ඒ අකුසල විතර්කේ තවන්නට ඕන මගේ ඇටලේ මස් නහර වියලුණත් ඉතුරු වුණත් අස්ති පංජරයේ කුඩු වුණත් මම නම් මේ අකුසලයට යට වෙන්නේ නැහැ කියලා හිතට බලවත් ශක්තියක් අරගෙන ඒ පාප විතර්කයට මම යන්නෙම නැහැ කියලා හිත දමනය කරනවා ඔය පුද්ගල ජීවිතවල නොයෙක් ඇබ්බැහි වීම් තියෙනවා අකුසල පුරුදු තියෙනවා පෞකාර වැඩවලට ගිහිල්ලා ගිහිල්ලා ඒ සිත අනාථ වෙලා ඒ සිත දුගඳ හමනවා කොච්චර හරි මම මේ පව් වැඩේ නවත්වනවා කියලා හිතුවට නවත්තන්න බැරි අය මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන් නවත්තන්න ඒකාන්තයෙන් ගුරුවරයෙක්ගෙන් උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ආශිර්වාදේ ලබාගෙන පුහුණු වුණොත් අවංකව එයාට පුළුවන් ඒ හිත දමනය කරන්න ඒ හිත සාන්ත කරන්න ඒ හිත සංවර කරන්න ඒ හිත සුන්දර කරන්න ඒ පුද්ගලයාට පුළුවන් එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි ශක්තිමත් මිනිසෙක් අත්පා හය තියෙන උස මහත තියෙන බලවත් පුරුෂයෙක් දුබ්බල තරම් පුරිසං ඉතාම දුර්වල මිනිසෙක් ඔළුවෙන් හරි බෙල්ලෙන් හරි කඳෙන් හරි බඩෙන් හරි කකුල් වලින් හරි අත් වලින් හරි අල්ලගෙන මිරිකනවා තද කරනවා තද කරලා පීඩාවටපත් කරනවා අන්න ඒ වගේ අකුසලය පාපය මිරිකන්න කියනවා ලෝකෙ මිනිස්සු දත් මිටි කාගෙන ආවේගයෙන් යුක්තව වෛරයෙන් යුක්තව නපුරු ආකාරයෙන් හැසිරෙනවා දකින්නවනේ ඔබ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ දත් මිටි කාලා හරි කමක් නැහැ අකුසලයෙන් හිත නිදහස් කරගන්න පාපයෙන් නොබෑත් වෙන්න පෞකාර හැඟීමකට යම් ඇබ්බැහි වීමකින් ඇදිලා යනවා නම් දත් මිටි කාලා හරි එක නතර කරන්න කියන එකයි මේ අවසාන අකුසල පාලන ආවේග පාලන ක්‍රමයෙන් භාග්‍යතුන් වහන්සේ සිරිමෝ මඩලින් දේශනා කරන්නේ එනිසා අපට කිසිම අයිතියක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට කිසිම අකුසල විතර්කයක් සාධාරණීය කරන්න කිසිම පෞකාර හැඟීමකට හිත ඇතුලේ ඉඳ දීලා බලාගෙන ඉන්න අවසරයක් නැහැ ඇයි ඒ පුංචි මොහොතක් නිමේෂයක් අකුසලයකට හිත ඇතුලේ ඉඳ දීලා හිටියොත් ඒ නිමේෂයෙන්නේ අකුසලයේ පාප විතර්කය හිසෝසවනවා හිස ඔසවලා ලේසියෙන් අවුරුදු 20ක් 30ක්වත් සමහරට කල්ප ගානක් මහන්සි වෙන්න වෙනවා ඒ අකුසල විතර්කේ පෞකාර පුරුද්ද අතහරින්න හැබැයි හටගන්න යන්නේ නිමේෂයයි මොහොතයි තත්පර කිහිපයයි දුරු කරන්න කල්ප ගාන කායාසයක් ගන්න වෙනවා මේවත් තේරුම් ගත්ත කෙනෙකුට ඉතා පහසුවෙන් මේ පාප දාසත්වයෙන් මිදෙන්න පුළුවන් ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මෙන්න මේ ක්‍රම පහ හැර වෙන ක්‍රමයක් නැහැ මේ ශාසනය තුල පාපයෙන් නැත් වෙන්න එහෙම දේශනා කළා නැවත ඒ ක්‍රම පහ පිළිබඳව සාරාංශ වශයෙන් ශ්‍රීමෝ මඩලින් වදාරනවා මහණෙනි යම් අරමුණක් මෙනෙහි කරද්දී පාපී අකුසල විතර්කයෝ පැන නගී නම් ලෝභ ද්වේෂ මෝහ හටගනී නම් ඒ ඒ හටගත් අකුසල විතර්කයට ප්‍රතිපක්ෂ වූ කුසල විතර්කයක් මෙනෙහි කරන්න එවිට ඔබේ සිත පාපයෙන් නැත් වෙනවා එහෙම හරියන්නේ නැත්නම් ඒ පාපී විතර්කයේ ආදීනව දුක විපත ගැන මෙනෙහි කරන්න අනාගතයේ ලැබෙන ආදීනව ගැන මෙනෙහි කරනකොට ඒ පාපී විතර්කයේ මගහැරෙනවා ඒත් හරියන්නේ නැත්නම් ඒ අකුසල විතර්කයම මුළුමනින්ම අමතක කළා දාන්න එතකොට ඔබේ හිත සමාධිමත් වෙනවා ඒත් හරියන්නේ නැත්නම් ඒ අකුසල විතර්කය පෞකාර හැඟීම හටගත්තේ කොතනින්ද එහි මූලය කුමක්ද ඒ මූලයේ මූලය කුමක්ද ආදී වශයෙන් හොඳට හාරා උස්සලා බලන්න කොතනින්ද මේ අකුසලයේ පැන නැගුණේ කියලා එතකොට ඔබට ප්‍රඥාව පහළ වෙනවා පාපේ නොබ හිත ඈත් වෙනවා එහෙමත් හරියන්නේ නැත්නම් අවසානේ දත් මිටි කමින් දිවෙන් තල්ල මඩිමි කුසල් සිතින් අකුසල් පිට තවන්නට ඔබ කටයුතු කරන්න කිසිම මොහොතක පාපයට වසඟ වෙන්න එපා කියලා මේ ධර්ම පරයාය වදාරමින්
සුදු බුදුරැස් ධාරා විහිදෙන සිරිමුව මඩලින් ලෝකයට ශාන්තිය මතු කළා. අයං උච්චති භික්කවේ භික්ඛු වසී විතක්ක පරියාපතේ සුමහරණි එන්නේ භික්ෂුවට කියනවා මුළු සිතුවිලි ධාරාවම තමන්ට උවමනා විදියට හසුරුවා ගත්ත කෙනා කියලා. සිතේ වසඟයට ගියේ නැහැ, සිත තම වසඟයට ගත්ත භික්ෂුව කියලා එයා හඳුන්වන්නේ. යං විතක්කං ආකං කිස්සති තං විතක්කං විතක්කෙස්සති. ඔහු තමා කැමති අරමුණක් මෙනෙහි කරනවා. ඒ කියන්නේ කුසල විතර්කයක් පිවිතුරු අරමුණක් මෙනෙහි කරනවා. අකමැති වූ අකුසල අරමුණක් එයා මෙනෙහි කරන්නේ නැහැ. ඒ භික්ෂුව කවදා හෝ මේ ගමන් මගේ දිනනවා දිනනවාමයි එයා දිනක අත්‍යච්චි තණ්හං තණ්හාව සිඳ දානවා. වාවත්තයි සංයෝජනං සංයෝජන ධර්ම දුරු කරනවා. සම්මා මානාභි සමයා අන්තමකාසී දුක්ඛස්ස. ඒ භික්ෂුවට කවදා හෝ දවසක කියනවා මේ භික්ෂුව මානිය දුරු කරලා පාපා කුසලිය දුරු කරලා සංසාර දුකින් නිදහස් වුණා කියලා. මෙන්න මේ ධර්ම පරයාය ඔබට හිතසුව පිණිස මට හිතසුව පිණිස තුන් ලොවක් දිනූ ධර්මරාජ බුදුරජාණන් වහන්සේදා සැවැත් නුවර දෙව්රම් මහා වනාරණයේදී දෙවියන්ගේ සාධුකාර මැද දේශනා කොට වදාලා අසා සිටි දෙනෝ දාහක් දෙනා මගඵල නිවනින් සැනසුණා. එදා මෙදා තුර මේ විතක්ක සන්තහාන ධර්ම පරියාය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම භාවිතයටගෙන තම තමන්ගේ සසර දුක් අවසන් කරලා අජර අමෘතමා නිවනින් සැනසීම උදා කරගත්තා. අමා දොර විවර කරගත්තා. ඔබටත් ඒ අමා දොර විවර කර ගැනීම පිණිසම මේ උතුම් ධර්ම පරයාය උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. මාළඹේ සුප්‍රීම් සිටි පදිංචි එරංගා කරුණාරත්න මහත්මිය, නිසල හේවගේ මහත්මා සහ සමෙන්, එවැගේම සමිනි කියන මේ දූ දරුවන් අද ලබා දුන් ධර්ම දාණය බොහෝ පින් රැස්වන පින් වැඩෙන ධර්ම දාණයක්. අප්‍රේල් මාස 18 වන දින උපන් දිනේ සමරූ සමෙන් රන්මීර පුතුට, එවැගේම අප්‍රේල් මාස 6 වන දින 7 වන උපන් දිනේ සමරූ සමිනි උනායා, එවැගේ දියණියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඔවුන්ගේ අනාගත ජීවිත සුවපත් වෙන්න මේ ධර්මීය ආශිර්වාදය ලැබේවා කියලා ඒ දෙමව්පියෝ සිහි කරනවා. නිසල හේ වගේ මහත්මා එරංගා කරුණාරත්න මහත්මිය යන දෙපළගේ නමින් මිය පරලව ගිය සියලුම දෙනාට, දෙමව්පියන්, පවුලේ සියලු දෙනා, ඥාතීන්, සංසාරගත ඥාතීන් හැම දෙනාට පින් අනුමෝදන් කරනවා. එරංගා කරුණාරත්න මහත්මියගේ ආචාර්යවරියන් වූ මහාචාර්ය සුලෝචනා, එවැගේම මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාගේම නමිමිය පරලොව ගිය සියලු දෙනාටමත් මේ පින් අයිති වේවා. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසත් මේ පින හේතු වේවා කියලා එයත් ප්‍රාර්ථනා කරනවා. නම් සඳහන් කළ නොකළ සියලු ඥාතී වූ, එවැගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් අතිපූජනීය මහා සංඝරත්නය තුළු හැම දෙනාම ධර්මාවබෝධයෙන් සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ඉරිදා සිත් නැවතත් සම්බන්ධ වෙනවා ඉරිදා සිත්නේ තසපෝ සමග. ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාවටයි යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අදත් ඔබ බොහොම වැදගත් වූ දේශනාවක් ශ්‍රවණය කළා. විශේෂයෙන්ම පසුගිය සතියේත් අපිට අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ කොයි මොහොතක හෝ තමන්ට හිමිවන මරණය පිළිබඳව
යම් ආකාරයකට වැඩි අවධානයක් යොමු කර තියෙන වගේ අපිට පැහැදිලි වුණා. අපිට යොමු කරලා තිබෙන පැනයන් ඇසුරේ ඕන්නේ පිළිබඳව ධර්මය ශ්‍රවණය කරලා ලබාගත් දේ පිළිබඳව සහ ඕනට තිබෙන යම් යම් කාරණා निराකරණය කර ගැනීමේ වමනාව පිළිබඳව සිහිපත් කරන විට මේ ධර්මදේශනාව සිතිතසපුව වැඩසටහන බොහොම හොඳින් ශ්‍රවණය කරන පිරිසක් අතර ඉන්නවා කියන කාරණය අපට හැඟී යනවා. ඒ සියලු දෙනා වෙනුවෙන්ම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පූජනීය වන්දනීය බලංගොඩ රාධේ ස්වාමීන් වහන්සේව ඉරිදා සිතිතසපුව ධර්ම සාකච්ඡාවට ගෞරව නමස්කාරයෙන් යුක්තව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ ඔබ වහන්සේ වෙතට පිවිසෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. අපි බෞද්ධයන් විදිහට එළඹෙන කාලවකවානුව බොහොම පොහොසත් කාලවකවානුවක් අපේ හිතට. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැම නිමේෂයකදීම බෞද්ධයන් අතර හැම බෞද්ධයෙක් අතරම ගෞරවණීය ආකාරයෙන් නැවත නැවත සිහිගැන්වෙන අවස්ථාවක් එළඹෙන නිසා ඒ ඇසුරේ මා ඔබ වහන්සේ වෙතට යොමු වෙනවා. ස්වාමීන් වහන්ස, කොහොමද අපි බුද්ධ ශාසනයට ඇතුල් වෙන්නේ? ගිහි අපි බුද්ධ ශාසනයට ඇතුළු වන්නේ කෙසේද කියන කාරණය අපට පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. මම මේ ප්‍රශ්නේ විමසන්න හේතුව ඇතමුන් නමට බෞද්ධයයි කියලා යම් අවස්ථාවල පවසන අවස්ථාව ඉදහිලා තිබෙනවා. සමහරු කියනවා තමන් උපැන්න සහතිකයට බුද්ධාගම බෞද්ධ කියලා තිබෙන නිසා බෞද්ධයි. ඉතින් මේ සියලු දේවල් එකම හිතන්නේ සැකහැර දැනගෙන ජීවිතයට බොහොම සමීප ලෙසින් ඒ දායාද කරගන්නට පුළුවන්. කොහොමද අපි බුද්ධ ශාසනයට ඇතුළු වන්නේ කියන කාරණේ පහදලා දුන්නා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් වරුණ ඇතුළු මේ උතුම් ධර්ම සාකච්ඡාවට සවන් දෙන හැම දෙනාගේ ජීවිතවලට සිතක් ශාන්තියක් වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. වරුණ, බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් දා මහානාම ශාක්‍ය කුමාරයා ඇවිල්ලා අහනවා, ස්වාමීනි කොහොමද සැබවින්ම බුද්ධ ශාසනයට ඇතුල් වන්නේ? වරුණ අහපු ප්‍රශ්නේමයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, යතෝ කෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතා කෝ මහානාම උපාසකෝ හෝති. මහානාම යම් කෙනෙක්, මිනිසෙක් වේවා දෙවියෙක් වේවා, බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්ම රත්නයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා. වරණ සරණ යනවා කියන්නේ මට බුදුරජාණන් වහන්සේගේ පිහිට උපකාරය ලැබේවා, මගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමම පිහිට වේවා, මගේ මේ දිවි ගමනට මහා සංඝරුවනේ ආශිර්වාදය අනුග්‍රහය මඟ පෙන්වීම ලැබේවා. ඒකනේ මරුණ සරණ යනවා කියන්නේ. පිහිටක්, ආරක්ෂාවක්, රැකවරණයක් බලාපොරොත්තු වෙනවා. එතකොට බුදු සසුනට ඇතුළු වීම කියන්නේම මම බුදුරජාණන් වහන්සේගේ සරණට, රැකවරණයට, ආරක්ෂාවට, මඟ පෙන්වීමට, අනුශාසනාවට අවනත වුණා, මෙල්ල වුණා, ඒ ගෞරවයෙන් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කී කරුණා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා මියස සුවඳ විහිදුවන සුපිපි මලක් බඳුව මම ඒ බුදු සිරිපා සරණ යනවා. ඒ එපමණකින්ම එයා බුද්ධ ශාසනයට ඇතුළු වුණා වෙනවා. ඊළඟට වරුණ, ඒ ඇතුළු වීම තවත් ගුණධර්ම ගණනාවකින් උපවත් කරන්න ඕනේ. දැන් තිසරණේ පිහිටියා, එය බුදුරජාණන් වහන්සේගේ රැකවරණය ලැබීමක්, ගෞරවයෙන් බුද්ධ ශාසනයට ඇතුළු වීමක්. හැබැයි එතනින් එහාට එයා පංචශීලයේ පිහිටන්නට ඕනේ, උපාසකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නෙම අහනවා මහානාම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඊළඟට උපාසක කෙනෙක් කුමක්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාළන පංචශීලයේ පිහිටන්න ඕන කියලා. වරුණ සීලයක පිහිටන්න ඕන. එතකොට තිසරණයේ පිහිටපු උපාසකතුමා සීලයක පිහිටුවාම සුවඳහමන අනුහස් ඇති ජීවිතයක් එයාට ලැබෙනවා. සක්දෙව රජතුමා පවා වන්දනා කරනවා. ඊළඟට වරුණ බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච කෙනා තාම මොකද්ද කරන්න ඕන? දැන් තිසරණයේ පිහිටන අවබෝධයමයි වරුණ. ඒ කියන්නේ බුදු ගුණ ගැන හොඳ සිහි කිරීමක් අවශ්‍යයි. බුදු ගුණ දන්නා තරමින් එයා තිසරණය තුළ ස්ථාවර වෙනවා. දම් ගුණ, සංඝ ගුණ දැනගන්නත් බුදු ගුණම දැනගන්න ඕනේ වරුණ. එතකොට තමයි ධර්මය කියන්නේ කෙබඳු
උතුම් වැඩපිළිවෙලක්ද කියලා ශ්‍රාවකයාට වැටහෙන්නේ. සංඝරත්නය කියන්නේ මොනතරම් සාන්තිය උදා කරන පිරිසක්ද කියලා වැටහෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳට අවබෝධ කරගන්න, ශ්‍රවණය කරන්න, මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න ශ්‍රාවකත්වයේ ස්ථාවර වෙනවා. අපට දැන් තියෙන වරුණ අපේ මස්සස් දෙකට මේ දැසට ඒ රන් රැස් විය දෙන බුදු සිරිපා දැක ගන්න, ඒ අභිනීල නෙතු සංගල දැක ගන්න, රන් බඳක් සදිසි ඒ බුදු බඳ දැක ගන්න දැන් අවස්ථාව නැහැනේ. දැන් එහෙනම් කරන්න තියෙන්නේ බුදු ගුණ සිහි කර කර සිහි කර කර ශාස්ත්‍රෝන් වහන්සේ ලබා දීපු මාවතේ ගමන් කරමින් බුදුරජාණන් වහන්සේ දැක ගන්න, සිත් ඇසින් දැක ගන්න කටයුතු කරන එකනේ. ඉතින් ඒ කටයුත්ත තමයි අපි හැමදෙනාම ශක්තිමත්ව කළ යුත්තේ. එහෙම කරන්න නම් බුදු ගුණ පුළුවන් තරම් වරුණ නිතර නිතර ශ්‍රවණය කරන්න ඕනි. උදේ හවා කණෙන් ඇහෙන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන. එහෙම තමයි අමා ධර්මය වෙන්නේ. එහෙම තමයි බුද්ධානුසති භාවනාව වෙන්නේ, නිවන් මඟ වෙන්නේ. වරුණ ඊළඟට ඒ විදිහට ඇතුළත ශ්‍රාවකයා තමන් ශ්‍රද්ධාවේ පිහිටලා තව කෙනෙක් ශ්‍රද්ධාවෙත් පිහිටවන්න ඕන. භාග්‍යතුන් වහන්සේ අපිට ලැබෙන මඟ පෙන්වීම තමන් සීලයේ පිහිටියානේ, තවත් කෙනෙක් සීලයේ පිහිටවන්න ඕන. තමන් ත්‍යාගයේ පිහිටානුනේ, අතහැරීම හොඳට පුරුදු කරන්නේ, දන් දෙන්න ඕනි, තවත් අය දානීය පිහිටවන්න ඕන. තමන් ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නයේ දැකීමේ කැමැත්ත හදවතේ තියාගන්න ඕන. අන් අයත් මහා සංඝරත්නයේ මුණ ගැසන්න ඕන. ඒ වගේම තමා උපාසකයෙක් හැටියට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඉතාම බලවත් කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ධර්ම දේශනා ශ්‍රවණය කරන්න සහ සාකච්ඡා ශ්‍රවණය කරන්න අන් අයවත් ඒකට යොමු කරන්න ඕන වරුණ. ඊළඟට තමන් ඇසූ ධර්මය හොඳට නුවණින් විමස විමස අර්ථ ග්‍රහණය කරන්නට ඕන. අන් අයටත් ඒ අවස්ථාව සලසා දෙන්න ඕන. ඊළඟට අර්ථ විමසමින් තමන් ධර්මානුධර්ම ප්‍රතිපත්ති වලය දෙන්න ඕන. අන් අයත් යොදවන්න ඕන. ඔන්න උපාසක කෙනෙකුගේ භූමිකාව, වගකීම. එතකොට ඔබ බලන්න, මම උපාසක කෙනෙක් උපාසිකාවක් හැටියට මේ යුතුකම මේ වගකීම ඉටු කළාද? වරුණ, උපාසකත්වයේ උපාසිකා භූමිය කියන්නේ මේ මිහි මඩලේ මේ විශ්වයේ ඇති උසස්ම පදවීන් දෙකක්, ගිහියන්ට ලැබෙන අසහාය පදවියක්, අසමසම තනතුරක්. ඇයි මේ බුදු කෙනෙක් පහළ වුණත් විතරයි මේ ගෞරවණීය ආමන්ත්‍රණය ලැබෙන්නේ? හොඳයි ස්වාමීන් වහන්ස, දැන් එතකොට ස්වාමීන් වහන්ස අපි දකිනවා ඇතැම් විට පංචශීල සමාදන් වීම අපි දිනපතාම සිදු කරනවා. තිසරණ සරණ යෑම අපි දිනපතාම සිදු කරනවා. මේ දිනපතාම තිසරණ සරණ යෑම, පංචශීල ප්‍රතිපදාව සමාදන් වීම කළ යුතුමද, එහි අවශ්‍යතාවය කුමක්ද? සහ ස්වාමීන් වහන්ස, එන අෂ්ටාංග උපෝසත සීලය වගේ උසස් සීලයක් අපි පුරපසළොස්වක පොහෝ දවසක සීල සමාදාන පින්කමකදී නැත්නම් මෙවැනි අවස්ථාවකදී සමාදන්. හැබැයි අපි සන්ධ්‍යා වන විට පවාරණය කරනවා. ඇයි අපි පවාරණය කළ යුත්තේ ස්වාමීන් වහන්ස? අපට ගිහි ජීවිතය තුළ එවැනි උසස් සීලයක් දිගටම පවත්වා ගැනීමේ හැකියාවක් නැතිද? වරුණ, බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා යම් කිසි කෙනෙක් අවබෝධයෙන් කට ඇරලා ඒ ප්‍රතිඥාව ලබා දුන්නට පස්සේ මුළු ජීවිතයටම නිවන දක්වාම එයාට ඒ සරණ පිහිටනවා. නැවත නැවත බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යනුවමනාන ඒ සරණ පිහිටනවා. නමුත් අපි මේ මතකයලුත් කරගන්න එකේ වරදක් නැහැනේ වරුණ. ඒ බුදු සිරිපා පහස ලැබූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් සුවපත් වෙච්ච මහ පොළොව මත, මේ බුද්ධ භූමිය මත ඉන්න අපි සිහිපත් කරනවා නිතර නිතර, මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒ සිහි කැඳවීම උදෙසානම් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඒක ඉතාම හොඳයි. එහෙම නැත්තම් කිසිම තේරුමක් නැතුව අවබෝධයකින් තොරව හුදු වචන ටිකක් විතරක් නම් ප්‍රකාශ වෙන්නේ එයාට තිසරණයක් පිළිලා තියෙනවා කියලා කියන්න බෑ වරුණ. එනිසා තිසරණයේ ජීවිතේ එක වතාවක් ස්ථාවරව හොඳින් නුවණින් සලකා පිහිටීමෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන් මේක මුළු ජීවිතයටම වළංගු වෙනවා. අර ඒ කාලේ බෝධිරාජ කුමාරයා කියන ස්වාමීනි, බෝධිරාජ කුමාරයා කියන මම මව් කුසේ ඉන්නකොට මම බුදුන් සරණ ගියපු කෙනෙක්. එහෙම කියලා කියන්නේ ඒකනේ අම්මා මගේ තමන්ගේ දරුවා වෙනුවෙන් තථාගතයන් වහන්සේගේ සරණ බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ සෝනන්ස් අපේ අම්මාවරුන්ට පුළුවන් තමන්ගේ කුසේ ඉන්න දරුවාට උපදින්නටත් පෙර ආතුව ඉඳලම තිසරණ සරණ සමාදන් වෙන්න. පැහැදිලිවම අම්මා කෙනෙකුගේ කුසේ ඉන්න දරුවාට අම්මට අයිතිකාරයා වෙන්නේ. එතකොට අම්මට පුළුවන් මේ කුසේ ඉන්න දරුවා ගිහිල්ලා මේ මහා සංඝරත්නයේ වෙත පැමිණිලා, ස්වාමීනි මගේ දරුවාට තිසරණේ ලබා දෙන්න කියලා. ඒ කාලේ හිටපු අම්මලා දෙපාරක් තිසරණේ පිළිනු, තමන්ට එකයි තමන්ගේ දරුවාට එක සැරේයි. එහෙමයි අපේ අම්මලා කරේ. මේ කාලේ අම්මලටත් එහෙම කරන්න පුළුවන්. දරුවාට ඒක පුදුමාකාර ආරක්ෂාවක්, හැම පැත්තෙම ආරක්ෂාව. ඊළඟට වරුණ ඇහුවේ, දැන් මේ තිසරණයේ පිහිටීම, ඊළඟට සීලය,
සීලය නිතර නිතර සමාදන් වෙනවා. වරුණ සීලය සමාදන් වුණාට පස්සේ ඒක මුළු ජීවිතේටම වළංගුයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිපදින සීලය ආපාන කෝටික සීලයක්. ඒ කියන්නේ පණ කෙනවර කොට මේ ජීවිතය අවසන් වෙනකම් මේ සීලය අපි පිළිපදිනවා. ඒ වගේම නිවන හිම් කොට ඒ සීලය පිළිපදිනවා. එයයි මේ ප්‍රතිපදාව. හැබැයි යම් තැනකදී මේ පිළිපදින ලද සීලය පොහොදුන් භූමියේ ඉන්න කෙනෙකුට කැලස් බහුලත්වය නිසා, අසත්පුරුෂ ඇසුර නිසා, අයෝනිසෝ මනසිකාරය නිසා, අසති අසම්පජාඤ්ඤය නිසා යම් වෙලාවක කැඩෙන්න පුළුවන්. ඒ කැඩිච්ච මොහොතේම නැවත එය සමාදන් වෙන්නට ඕන. එතකොට එක සැරයක් සීලයක පිහිටියාම නැවත නැවත සමාදන් වෙන උවමනා නැහැ වරුණ. නමුත් තමා සමාදන් වෙච්ච සීලය ගැන නැවත ආවර්ජනයක් සිදු කර ගන්නට, මම මෙහෙම සිල්වතෙක්, මම මේ බඳු උත්තම ප්‍රතිපදාවක ඉන්න කෙනෙක් කියලා සිහිකඳවා ගන්නට උදේවා ඒ සීලය ඒ විදියට මෙනෙහි කරාට වරදක් නැහැ. ඒයින් සිදවන අලාභයක් නැහැ. නමුත් තමන් අවබෝධ කරගන්න ඕනි මේ උදේට සමාදන් වෙනවා, හවසට සමාදන් වෙනවා, නැවත ආය අවස්ථාවක සිර සමාදන් වෙන නමස්කාරය කියන්න කියලා ස්වාමීන් වහන්සේලා කියපන්. එහෙම කියන මේ කුමක් උදසාද සිද්ධ කරන්නේ? අවබෝධයෙන්ම යේදී සිද්ධ කළ යුත්තේ. මගේ තිසරණය, මගේ සීලමේ ප්‍රතිපදාව මම කිසිම තැනක පළුදු කරගන්නේ නැහැ. යම් වෙලාවක අර මම කිව්වා වගේ මරුණ කල්පනාව නැති වෙලා එහෙම වුණොත් අන්න එතනදී වහාම පිරිසුදු කරගන්නවා. හැබැයි මතක තියා ගන්නට ඕනි මේක නිකන් වරුණ තිසරණේ පිහිටීම සහ සීලේක පිහිටීම නිකන් ඔහේ කියන්නම් වාලේ කටට එනේන වචන ප්‍රකාශ කළ සාමාන්‍ය ලෝකේ වචන කියනෝ වගේ ප්‍රතිඥාවක් එහෙම නෙමෙයි. ලෝකේ අති උත්තරම ප්‍රතිඥාව මේ ලබා දෙන්නේ. එනිසා මේක වගකීමක් සහිත ප්‍රකාශයක්. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක දෙවියන් සහිත ලෝකෙට ඇහෙනවා. දෙවිවරු සාදුකාර දෙනවා කවුරු හරි කෙනෙක් තිසරණේ පිහිටන කොට අවබෝධයෙන් සීලේක පිහිටන කොට. වරුණ ඒක දැන් අපේ මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඒ කාරණා පැහැදිලි කරන එක හොඳයි. තව ටිකක් මා ඔබ වහන්සේ වෙතට පිවිසෙන්නම්. ඒ සම්බන්ධවම සමහරුන් අපි දකිනවා සන්ධ්‍යාවේදී බුද්ධ වන්දනාව ගෙදර සිදු කරනකොට, බුදු පහන දල්වනකොට සමහරු ඒක වෙලාවක් නිමිති කොටගෙන මේ වෙලාවටම තියන්න ඕන, මේ පැත්තටම තියන්න ඕන, මේ වගේ කාරණා කෙරෙහි සැලකිලිමත් වෙනවා. සමහරු බයට කරනවා ස්වාමීන් වහන්සේ. මා දන්නවා හවස බුදු පහන තිබ්බේ නැත්නම් ගෙදෙට්ට හොඳක් වෙන්නේ නැහැ, යම් යම් බලපෑම් එල්ල වෙනවායි කියලා බයට බුදු පහන තබා බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම සිදු කෙරෙනවා. තවත් සමහර පිරිස් ඉන්නවා ස්වාමීන් වහන්සේ, රාත්‍රියට පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරන බය නිසාම තමන්ට කරදර වේයයි කියලා. මේ පරමාර්ථයන්ගෙන්ද අපි බුද්ධ වන්දනාව සිදු කළියොත්, සන්ධ්‍යාවේ නිවසේ තුනුරුවන් උදෙසා මල් පහන් පූජා කළියොත්තේ, එහෙදි අපේ සැබෑම අපේ හිතේ තැන්පත් විය යුතු අදිෂ්ඨානය කුමක්ද ස්වාමීන් වහන්ස? බුදුරජාණන් වහන්සේගේ සරණ අපි ලබා ගන්නේ කැම වේලක් හොයා ගන්න නෙමෙයි, විනයම් ලෞකික අවශ්‍යතාවක් පිරිමසා ගන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නම් වූ මේ මිහි මඩලේ පහළ වූ අසම සම උතුමන් වහන්සේගේ සරණ කුමකටද? ලෝකෙ කිසි කෙනෙකුට කියා දෙන්න බැරි අමරණීය නිවන් මඟ අසා දැනගන්න. ලෝකෙ කාටවත් විවර කරන්න බැරි සැනසීමේ මාවත විවර කරන්නයි භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ. හැම දුක් සෝ සුසුමකටම සදාතනික විසඳුම ලබා දෙන්න තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ. එවන් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් සරණ යන්නේ මේ සාමාන්‍ය ජීවිතයේ ඇතිවන සාමාන්‍ය ප්‍රශ්නවලට උත්තර හොයන්න නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේ ඇතිවන සාමාන්‍ය ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන තරම් පිරිස් මේ ලෝකෙ සැදී පැහැදී ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ සංසාර සාගරයෙන් අත මිදීමේ මාවත එක වෙන කාටව කියන්න බෑ. ඒක මොන දෙවියෙකුටවත් මොන බ්‍රහ්මයෙකුටවත් කාටවත් කියන්න බෑ. ඒ මාවත තථාගතයන් වහන්සේ විතරයි විවර කරන්නේ. ලෝකේ සාමාන්‍ය ජීවිතයට මඟ පෙන්වන්න ඉන්න කාටවත් දුකෙන් අත මිදෙන්න චතුරාර්ය සත්‍ය ගැන කියා දෙන්න බෑ. ඒගොල්ලෝ දන්නේ නෑ. ස්වයංභූ ඥානයක් නෑ. එදිනදා ජීවිතයේ අතපත ගන්න වපසරිය ගැන විතරයි දන්නේ. එනිසා මේ චතුරාර්ය සත්‍ය නම් වූ පරම සත්‍ය ලෝකෙට විවර කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ අවබෝධ කරගන්නයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. එහෙනම් හවසට වේවා උදේට වේවා මල් පහන් පූජා කරද්දී ඒ තථාගතයන් වහන්සේට ආලෝක පූජා කරද්දී අනවශ්‍ය මිත්‍යා මත අවශ්‍ය නැහැ. පහන් ආලෝකයේ පහන කොයි පැත්තට හරවලා පූජා කරත් කමක් නැහැ. අවබෝධයෙන් කරන්නට ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. ඊළඟට ඒ තථාගතයන් වහන්සේට 24 පැයෙන් ඕන වෙලාවක වන්දනා කරන්න සොදසුයි. නියමිත වෙලාවක් කියලා දෙයක් නැහැ. හැබැයි වරුණ මෙන්න මෙහෙම දෙයක් හොඳයි. දැන් ගිහි ගෙදරක ඉන්නේ නැත්තෝ කාර්ය බහුලයි, රැකි රක්ෂාවලට යන්න වෙනවා, ගෙදරට එන වෙලාව ගැන හරියට කියන්න බෑ. ඔය කොයි දෙයටත් හොඳයි නියමිත වෙලාවක් අපි හදා ගන්නවා. එකඟතාවයකින් හැම දිනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. අපි තමකෝ කාටත් පාසු නම් රාත්‍රී 9ට වගේ තථාගතයන් වහන්සේට වන්දනා කරන්න, දරුවෝ අම්මා තාත්තා එකතු වෙන අන්න ඒ වෙලාව හදා ගන්නවා. වෙන කාරණයක් හේතුල නැහැ වරුණ. වෙන ගුප්ත අදහස් ගොඩක් හේතුල නැහැ. මිත්‍යා මතයක් හේතුල නැහැ. එනිසා පෑන් පොඳක් තථාගතයන් වහන්සේට පූජා කළක් පහනක් දැල්ලුවත්
පිළිම වහන්සේ ගෙදර තැන්පත් කළත් අමුතු මිත්‍යා මතවල කිසිසේත් හිර වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකෙට සාන්තියක් මිසක් ඒ ධර්මයේ ශාපයක් නෙමෙයි. එනිසා මේ ධර්ම මාර්ගයට ආපු කෙනෙකුට මේ පණ්ඩරැල් බඳු සිතුවිලි වැදගත් වෙන්නේ නැහැ. එනිසා ප්‍රඥා ආලෝකයේ විත දවසින් දවස ශ්‍රාවකයා ගමන් කරන කොටේ මිත්‍යා අදහස් මිත්‍යා සිතුවිලි අනවශ්‍ය විදිහට ඇතිවන භයජනක සිතුවිලි මේ ඔක්කොම ප්‍රහාණය වෙන්න ඕන. එනිසා පිරිත් කිව්වේ නැත්තම් බය ඇති වේවි. අපිරිත් කිව්වේ නැත්තම් නිින්ද නොයාවි. ආදී වශයෙන් හිතන එක වැරදි වරුණ. නිදාගන්න නෙමෙයි සුව නිින්දක් ලබන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මීය සත්‍යයනා කරන්නේ. එහෙම කළොත් සුව නිින්දක් ලැබෙන්නේ නැහැ. තිසරණියත් පළඳ වෙන්න පුළුවන්. බලාපොරොත්තු වන උත්තර ඉලක්කයට යන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අවබෝධයෙන් කළොත් සුව නිින්දකුත් ලැබෙනවා. කිසිම අමනුෂාදී කිසිම බයක් සැකක් ඇතිවන්නේ නැහැ. මිනිස් නොමිනිස් කාගෙන්වත් තර්ජනයක් ගර්ජනයක් ඇතිවන්නේ නැහැ. ඇති වුණත් වහාම එය ප්‍රහාණය වෙනවා. සෑහෙන තරමකට අකුසල විපාක මැඩගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. හොඳ හිතක් පපුවක් තියෙන මිනිසෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තිසරණ දායාදී ලැබබුගෙන කොට චක්‍රවර්ති රජ පදවියකට වඩා මේ ඉතාම උසස් ආකාරයෙන් ජීවිතයට සුවගෙන දෙනවා. බොහෝ දෙනා වරුණ මේ කාරණේ තවත් සාකච්ඡා කළ යුතුයි ගැඹුරින්ම. බොහෝ දෙනාට මේ තිසරණයක මම පිහිටියා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන මේ හැඟීම හදවතට කාමෙදිලා නැහැ. බුදු කෙනෙකුගේ සරණ ලබාගත් ශ්‍රාවකයෙක් කියන්නේ මේ ලෝකේ මාරයටවත් බය තියෙන කෙනෙක් නෙමෙයි. එයාට අමුතු අපේක්ෂා නැහැ. එයා දන්නවා ජරා මරණ ධර්ම සමුදායක් මේ ජීවිතය කියන්නේ. ජරා මරණ වලට උත්තර නැහැ ලෝකේ වරුණ. උත්තර නැති ප්‍රශ්න වලට අභූතයෙන් එහෙම නැත්තම් මිත්‍යාවෙන් හිත සනස ගන්න తాවකාලිකව එහෙම දේවල් කරා යන්නේ නැහැ. එයා දන්නවා මේ දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක් මිස දුක කියන ධර්ම ස්වභාවය වෙන ආකාරයකින් ලෝකෙ කිසිවෙකුට වෙනස් කරන්න බෑ. අනේ මේක දුකයිනේ කියලා එනේන පස්සෙට මූණ දීලා විඳව විඳව ඉන්න නෙමෙයි මේ ධහම තියෙන්නේ. මේ ධහම හැසිරෙන කෙනාට මානසිකව අසීමිත සාන්තියක් නැකවරණයක් ලැබෙනවා. භෞතිකව මොනවා තිබ්බත් වැඩක් නැහැ නේ වරුණ. මානසික සනසීම නැත්තම් මානසික සනසීම උපරිමයෙන් තියෙනවා නම් ඒ අතුපැලක ජීවත් වුණත් පොසත් මිනිසෙක් නේ. මානසික සාන්තිය තියෙනවා අභ්‍යන්තර ප්‍රීතිය තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් ගුණධර්ම තියෙනවා නම් ගල්ලෙනක ජීවත් වුණත් පූජනීය මිනිසෙක් නේ. එනිසා මිනිසෙකුගේ පූජනීය බව ගරු සම්භාවනීය භාවය ඇතිවන්නේ වස්තු දේපල බාහිර දේවල් නිසා නෙමෙයි. හදවතේ කොච්චර දුරට යා ගුණධර්ම පිටුවාගෙන තියෙනවද ඒ අතරට තිසරණීය ස්ථාවරව කොච්චර දුරට මෙයා පිටලා තියෙනවද ජීවිතේ සෑම ප්‍රශ්නයක් එද්දිම හිතන්නේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මම ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ සීලයක පිටලා ඉන්න කෙනෙක්. මම මෙතන ඉඳගෙන හැම දෙයකටම උත්තර හොයන්නේ. මම සොයන පිළිතුර දුසීල භාවයකින් අවසන් වෙන්න බෑ. මම සොයන පිළිතුර තිසරණේ පාවාදීමක් වෙන්න බෑ. මම සොයන පිළිතුර ශ්‍රද්ධාව නැතිවෙන එකක් වෙන්න බෑ. වීරිය නැතිවෙන එකක් වෙන්න බෑ. තවත් ගුණධර්ම වැඩෙන්න ඕනි මගේ පිළිතුර හරහා. සැබවින්ම බෞද්ධයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවිතයට මුහුණ දෙන සෑම ආකාරයකින් මෙයාගේ ජීවිතේ පාරමී ධර්ම ගණනාවක් වැඩෙනවා. පාරමී නැමැති පුෂ්පදාමයට දවසින් දවස මල් එකතු වෙන්න ඕන. බොහෝ දෙනාගේ ජීවිතවල සිද්ධ වෙන එක අනිත් පැත්තනේ වරුණ. එනිසා මේ ජීවිතයට මුහුණ දීම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වරුණ මේ ඉතාම ප්‍රඥාවෙන් නුවණින් මුහුණ දීලා හැම සිදුවීමකින්ම ගුණධර්ම දිනු කරන්න ඕන. ඉවසීම, ශ්‍රද්ධාව, අනුකම්පාව, මෛත්‍රිය මේව වඩවා ගන්නවා. ඒ උදෙසයි මේ ලස්සන ජීවිතය ලැබුණේ. ඒ උදෙසාමයි මේ ජීවිතයේ බුදු සිරිපාබියස මලක්සේ පූජා කළේ. ඉතින් මේ කරුණ හොඳට සිහි කරගෙන ඔබ මේ ශාසන ප්‍රතිපදාවේ දෙන්න ඕන. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ඔබේ ජීවිතේ ඔබ නියමාකාරයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියාද? ධර්මයේ සරණ ගියාද? ඒ උතුම් වූ ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියාද කියලා අපි අපේ හිතින්ම විමසලා බලන්නට ඕන. දිනචර්යාවේ තවත් එක් අවස්ථාවක් විදිහට බුද්ධ වන්දනාව සිදු කරනවා නම්, තිසරණයේ සමාදන් වීම සිදු වෙනවා නම්, ඒ තුළ අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා මතක් කර ගැනීම වැදගත් කියන කාරණේ. හැබැයි මතකයට ආපමණින් ඔබ එහි අදිෂ්ඨානපූර්වකව චේතනාවකින් යුතුව සමාදන් වී නැත්නම්, තිසරණයේ තුලින් තමන්ගේ ජීවිතය දකින්නට උත්සාහ නොගෙන කටයුතු කළා නම්, ඒ මතක් කර ගැනීමේ ති වැඩක් තිබෙනවාද කියලා ඔබ විමසා බලන්න. ඒ නිසා පින්නතුනේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපි දකින්නවා සමහරු බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා මේ බුදුරජාණන් වහන්සේට ජීවිත පරිත්‍යාගින් නමස්කාර කරනවා, වන්දනා කරනවා. ඒතර අපි කරන්නේ බොරුවක් එහෙම නැති වුණොත් නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරනවා කියන අර්ථයෙන් වඳිනවා. හැබැයි අපි මිත්‍යා දෘෂ්ටියෙන් පසුපස එළෝගින යනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෝප වෙනවා කියන එක නෙමෙයි, අපි අපේ ජීවිතේටම කරගෙන තිබෙන අවඩක්. පැහැදිලිවම මරුණ වංචාවක් කරගෙන තියෙන්නේ.
තිසරණය තුල පිහිටපු ශ්‍රාවකයා ඒ තිසරණයේ පිහිටීම ආකාර හතරකින් මේ උත්තම ධර්මය උගන්වනවා. එකක් තමයි වරුණ ආත්ම සංනිර්යාතන සරණාගමනය. සසර දුකින් මිදීම පිණිස සියලු ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස බුදු සිරිපා බියස ශ්‍රී සද්ධර්මය අභියස මම මගේ ආත්මය බහාර කරනවා පරිත්‍යාග කරනවා කියන එකයි ආත්ම සංනිර්යාතන සරණාගමනය කියන්නේ. වරුණ කිව්ව බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ. එතකොට ඒක ඉතා ප්‍රබල වැඩක්, ගැඹුරු වැඩක්, නිකම් වචනයක් කීමක් නෙමෙයි වරුණ. ඊළඟට තත්පරායන සරණාගමනය කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංඝරත්නය සරණ යනවා කියන භික්ෂූන් වහන්සේලා ඊළඟට සාමණේරාදී යම් කිසි කෙනෙක් තමන්ගේ වචනෙන් ප්‍රකාශ කිරීමෙන් නැත්නම් අදිෂ්ඨාන කිරීමෙන් ඒ උතුම් තිසරණයේ පිහිටීමට කියනවා තත්පරායන සරණාගමනය කියලා. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය කියන්නේ මම අද ඉඳන්ම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙනවා, අතවැසියෙක් වෙනවා. ඉතින් එහෙම කිව්වහම වරුණ බුදුරජාණන් වහන්සේ වදාහලා දෙන අපේ ජීවිතවල වෙන්න ඕනි උත්තම ගුරුතුමා කියන දෙන ශිෂ්‍යයා කරන්නේ. එතකොට ගුරුතුමාගේ මඟ පෙන්වීමෙන් ශිෂ්‍යයා ගමන් කරන්න ඕනි. යම් තැනක ශිෂ්‍යයා පිට යනවා නම් එහෙනම් අර ශිෂ්‍ය භාවෝපගමනේ නැහැනේ. ඊළඟට මේ ධර්මයේ උගන්වනවා වරුණ ප්‍රණිපාත සරණාගමනය කියලා. ප්‍රණිපාතය කියන්නේ ඇත්තටම ගෞරව කිරීමනේ. එතකොට තමා විසින් අන්‍යයන්ට කරන උසස්ම ගෞරවය කිරීම වශයෙන් සිදුවන සරණාගමනේ. එහෙම නැත්නම් යමෙකු විසින් අන්‍යයන්ට කරන උසස්ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැම දෙනාටම වඩා උසස් කොට සලකන කෙනාටනේ. එතකොට අපි සියලු දෙනාටම වඩා උසස් කොට සලකන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපේ ජීවිතයේ උප්පරිම ගෞරවය හිමි වෙන්නේ භාග්‍යතුන් වහන්සේට. අපේ ජීවිත උපරිම ගෞරවය ධර්මරත්නය සංඝරත්නයට. ප්‍රණිපාතය කියන්නේ වන්දනාවට නමක් වරුණ. මේ ලෝකේ ඉන්න මිනිස්සු නෑකම් සලකලා හිතවත්කම් සලකලා බොහෝ දෙනාට වඳිනවනේ. බය නිසා, තැති ගැනීම නිසා රජවරුන්ට වඳිනවනේ. උපකාර ලබා ගන්න නොයෙක් දෙනා ළඟ ගිහිලා දනින් වැටෙනවනේ. ඒ ලෞකික කරුණ මුල් කරගෙන එයාට වඳින්නේ. ඒ කොයි ආකාරයෙන්වත් කෙරෙන වන්දනාව නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේට වන්දනා ගන්න වන්දනාව. අපට සසර දුකින් අත මිදෙන්න මේ අමා මාවත විවර කර භාග්‍යතුන් වහන්සේට අපේ නමස්කාරයේ මේ වාක්‍ය සිරිපාබියක දනින් වැටෙන සරණ යන. ඉතින් එනිසා මේ සරණාගමනේ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටීම මේ වගේ ස්ථාවර වෙන්න වෙන්න එයාගේ ජීවිත බලවත් වෙනවා. ආධ්‍යාත්මික පුදුම ශක්තියක් ගොඩනැගෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ කිසිම මිත්‍යාවකට තම හදවතට රිංගන්න ඉඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ හේතුඵල ධමයක් වදාහරනවා. මහණෙනි ජීවිතයේ සැප දුක් වේදනා එන මෙන්න මේ බඳු ධර්ම නියාමයකින්. එය ඉක්මවා ගිහිල්ලා වරුණ වෙනම් දෙයක් විශ්වාස කරනවා නම්, වෙන වැඩි පිළිවෙලක් විශ්වාස කරනවා නම් මොනවා හින්දාද දන්නේ නැහැ මේ මාගේ ආදී වශයෙන් මිත්‍යා මත ගණනාවක් සමාජගත වෙලා තියෙනවානේ. ආන් එතකොට ඒව ඔස්සේ දුවන්න ගත්තොත් තිසරණේ පළුදු වෙනවා. ඒ කාරණේ ගැන හොඳින් සිහි කරගෙනයි අපි මේ උතුම් දායාදේ ලබන්න ඕන. හොඳයි, මට විශ්වාසයි ඔබ මේ මොහොතේ ඉඳලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයට තිසරණ සමාදන් වීම තැන ඉඳලා තව උඩට යන්න, තව ඉදිරියට යන්න, තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්ති පුරණ ජීවිතයක් බවට, බුදුරජාණන් වහන්සේගේ ගුණධර්මයන් තමන්ගේ ජීවිතය තුළින් ඉස්මතු කරගන්නට උත්සාහ දරන ජීවිතයක් බවට පත් කරගන්නට ඔබ යොමු වෙනවා නොඅනුමානයි. ඒ සඳහා පින්නතුනි ඔබ දැන් පටන් සූදානම් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පළමු පැනේදීම පැහැදිලි කළා අපි තෙරුවන් සරණ යන ආකාරය. ඒ වගේම ඒ තුල තව කෙනෙකු යොමු කිරීමේ වටිනාකම, අපි ඒ සඳහා යොමු වීමේ ප්‍රධාන අවස්ථාවක් ලෙස ඔබ වහන්සේ ශ්‍රද්ධාව සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ අපට ජීවමානව දකින්නට නොලැබුණාට උන්වහන්සේගේ ධර්මය සුරේ උන්වහන්සේ දකින්නට තිබෙන ඉඩ ප්‍රස්තාව පිළිබඳ ඔබ වහන්සේගේ අනුශාසනාව තුළ ගැබ් වෙලා තිබුණා. සවනහස බුදුගුණ මෙනෙහි කිරීම ලෞකික ජීවිතයටත්, ඒ වගේම ලෝකෝත්තර නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමටත් හේතු වන ආකාරය සහ ඊතරම්ම බුදුගුණයක් අපි දේශනා කිරීම, සමහරු හිතනවා මොනවද ඔය හැටි අපට කියන්නට තිබෙන්නේ, අහන්නට තිබෙන්නේ, එකම දේමද මෙහිදී අහන්නට ලැබෙන්නේ, මෙහෙම හිතන අවස්ථාවන් එළඹෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එනිසා ඒ పూర్ව පෞසිත පින්සිතක් බවට පත් කරන්නට පහදා දෙන ලෙස බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. පින්වත් වරුණ, සරණාගමනේ ප්‍රභේද දෙකක් තියෙනවා. ලෞකික සරණාගමනේ, ලෝකෝත්තර සරණාගමනේ. ලෝකෝත්තර සරණාගමනේ කියන්නේ සෝවාන්, සකදාගාමි ආදී මාර්ගඵල ප්‍රතිවේදය තුල එයා ලබන උත්තම සැනසීම. ඒ ලෝකෝත්තර ඒ කිසිම හේතුවකින් වෙනස් වෙන්නේ නැහැ. එතනින් මෙහා තියෙන ලෞකික සරණාගමනේ කිලිටි වෙනවා. ඇතැම් විට මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන ඒක නැති වෙන්නත් පුළුවන්.
එතකොට මේ ශ්‍රද්ධාව කියන ධර්ම ස්වභාවය තමයි මේ ලෝකෝත්තර සරණාගමනය තුලින් ස්ථාවර වෙන්නේ. එයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධාය තරති යෝගං, ශ්‍රද්ධාවෙන්මයි සංසාර සාගරේ තරණය කරන්න තියෙන්නේ. ශ්‍රද්ධා බන්ධති පාතේයං, අසර ගමන යන කෙනාට නිවන දක්වා එකම මඟ වියදම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ශ්‍රද්ධාදී තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතේ, සම්මා සම්බුද්ධ රාජ්‍ය පිළිගන්නට තරම් ප්‍රඥාව දිනු කරන්න ඕන. එහෙනම් මොකක්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ගැන අහන්න ඕන කන්වලින්. එතකොට වරුණ, මම එදාත් ඔබට සාකච්ඡාවේදී කියලා දුන්නා මේ හිතක නීවරණ ක්‍රියාත්මක වන විදිය. කෙනෙකුගේ නීවරණ යටපත් වෙන සෑහෙන තරම් වෙලාවක් එක දිගට කුසල ආරම්මණේ ඉන්න ඕනේ. පෙර හොඳට සංසාර ගමනේ පුහුණු කරපු කෙනෙකුට නම් බුදුගුණ මෙනෙහි කරනකොටම නීවරණ ධර්ම සංසිඳිලා හිත සමාධිමත් වෙනවා. සමහර කෙනෙකුට සෑහෙන වෙලාවක් බුදුගුණ, ධම්මගුණ, ඒ කුසල ආරම්මණේ හොඳට වඩන්න ඕනේ. එතකොට තමයි සිතේ සමාධිය ඇති වෙන්නේ, නීවරණ යටපත් වෙන්නේ. එතකොට යම් කිසි උතුම් භාවනාවක්, ධර්ම ශ්‍රවණය කියන්නේ භාවනාවක්, සාකච්ඡාව කියන්නේ භාවනාවක්, දේශනාව කියන්නේ භාවනාවක්, මේ වගේ උතුම් වැඩපිළිවෙලක් සමග යම් ශ්‍රාවකෙක් ඒකාත්මීය වෙලා ඉන්නවා නම් වැඩි වෙලාවක් එයාට වැඩි අවස්ථාවක් තියෙනවා චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන මඟඵල නිවනින් සැනසෙන්න. එනිසායි මේ උතුම් වැඩපිළිවෙල, මේ උතුම් ධර්මදේශනා එදා මෙදා තුර තුන්යම් රැයක් අඛණ්ඩව සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මහා රහතන් වහන්සේලා දේශනා කළේ. එහෙම නැත්නම් කෙනෙකුට හිතන්න පුළුවන් මොනවද ඔය වරුණ කිව්ව වගේ, මොනවද මෙච්චර වෙලාවක් කියන්න තියෙන එකම දේ නේද කියලා. වරුණ භාවනාව කියන්නේ එකම අරමුණක් සෑහෙන තරම් වෙලාවක් ප්‍රගුණ කිරීම. එහෙමයි භාවනාව වෙන්නේ. තොර බුදුරජාණන් වහන්සේගේ ගුණය එක දිගට සෑහෙන වෙලාවක් හිතන්න හිතන්න හිත පිරිසුදු වෙනවා. ශ්‍රද්ධාව වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා, සමාධිය වැඩෙනවා, නිවන් මඟ විවර වෙනවා. එනිසා එහෙමයි අපි කළ යුත්තේ. එනිසා එකම අරහන් ගුණය වුණත් එනකොට පුළුවන් නම් වරුණ බුදු ගුණ අනන්තයි සාගරයේ වගේ. බුද්ධෝපි බුද්ධස්ස භනේයවන්නම් කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිර දීගමන්තරේ න කීයේත වන්නෝ තථාගතස්ස. ආයුෂ්කල්පයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිරිමුව මල්ලින් වෙන දෙයක් නොවදාරා බුදුගුණම වැද ඇරුවා. ආයුෂ්කල්පය ගෙවිල යනම බුදුගුණ අවසන් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේත් වදාරනවා, රහතන් වහන්සේලාත් වදාරනවා. එනිසා මේ පැය කීපයකින්, හෝරා කීපයකින්, තුන්යම් රාත්‍රියකින් එකම බුදුගුණයක්වත් මෙසේය කියලා අර්ථ නිරූපණය කළා පෙන්වන්න බෑ. අපි තාම ඉන්නේ පුහුදුන් භූමියක නම් අපට මේ බුදුගුණය ගෝචර වෙන්නේ බොහොම සීමිත වශයෙන්. අර කෙලෙස් බහුල භාවයේ වැඩි වෙන්න හිත කාලයක් තිස්සේ අනාතව තබලා, ඒ අනාත මෙච්ච හිතකට සනාත භාවය ඇති කරන මේ අමාධම දෙන්න හදනකොට බඳු විතරක වේගයන් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. මේ ලෝකයේ තින්වා බොහෝ පින්වතුන් සැදී පැහැදී කවන්ද මේ උතුම් බුදුගුණ වරුසාවෙන් අපි සුවපත් වෙන්නේ කියලා බලාගෙන ඉන්න අන්‍යය උදෙසායි මේ ආරාධනාව, මේ සිහිපත් කිරීම. එහෙම නේද වරුණ? එහෙමයි සවන්නත්. එහෙම නැත්නම් හිතුවක් ආරාධහස් තියෙන ශ්‍රද්ධා මාත්‍රයක් නැති එනේන ඕනෑම මතයකට තම සිත විවර කරලා තියෙන එහෙම කෙනෙකුට නම් මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ දහම් වදාලා එයා සරණක් ලබාවි කියලා. එනිසා ශ්‍රද්ධාවන්තෝ, සිල්වන්තෝ, ගුණවන්තෝ, මේ බුදු සසුනේ භාරයේ ඔසුලන බුදුරජාණන් වහන්සේගේ දායාදය ලබන්න කැමති පින්බර සිත් ඇති පින්බර මිනිසුන්ට තමයි ඒ බුදුරජාණන් වහන්සේ ගුණය මිහිරක් වෙන්නේ. රහතන් වහන්සේලාට ඒ ගුණය මිහිරක් වුණා. මගඵල ලාභී උතුමන්ට අම මිහිරක් වුණා. එදා මෙදාතුර උවසුවසයන්ට අම මිහිරක් වුණා. ඉතින් මම හිතන්නේ එනිසා තමයි ඔය එදා මෙදාතුර රහතන් වහන්සේලා රාත්‍රිය වෙන් කරගත්තේ සර්ව රාත්‍රික දේශනාව උදෙසා. තනස තුන්යම් රාත්‍රිය කියලා අර්ථ ගන්වන්නේ කුමද්ද ස්වාමීන් වහන්සේ? කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තුන්යම් රාත්‍රිය කියලා වෙන්වෙන් කොට දැක්ව අවස්ථාවන් තිබෙනවාද මේ රාත්‍රියේ? පූර්ව යාමය, මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා රාත්‍රිය ගොඩස් තුනකට බෙදෙනවා. හවස 6ට ආරම්භ වෙලා රාත්‍රිය 10 විතර වෙනකන් රාත්‍රියේ පූර්ව යාමය. එතකොට ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ ඒ දිසාවලින් එන සිවණක් පිරිසට මේ උතුම් ධහම දේශනා කරනවා, මාර්ගය කියා දෙනවා. ඊළඟට රාත්‍රියේ මධ්‍යම යාමයේ ළඹෙනවා. රෑ 10 විතර ඉඳන් රාත්‍රී 2 විතර වෙනකන්. ඒ කාලේ විශේෂයෙන්ම දෙවියන්ට, බ්‍රහ්මයන්ට, ඒ සක්වල වලින් එන දෙවි බඹුන්ට තමයි ඒ කාලේ වෙන් වෙන්නේ. ඔය දේවතා සංයුත, දේවපුත්‍ර සංයුත වල තියෙන දෙවියන්ට දේශනා කරපු ධර්ම පරියාය. ඊළඟට රාත්‍රී 2 පස්සේ උදෑසන 6 විතර වෙනකන් අරුණෝද්ගමනිය දක්වා පස්චිම යාමේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඒ පස්චිම යාමෙන්
ටික වෙලාවක් සක්මන් කරනවා. ඉතා කෙටි වෙලාවක් සැතපෙනවා. ඊතුරු වෙලාව මහා කරුණා සමාපත්තියට සමවැදින ලෝකයේ දෙස බලනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් චරිතයේ සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා ගත කරපු පුරා අවුරුදු 45ම ගත වුණේ ওই විදිහට. එතකොට සමහර දවසක තථාගතයන් වහන්සේ තුන් යාමයේ මේක දිගට දහම් වරුසාවක් වස්වනවා. එතන මේ යාම තුනම ආවරණය වෙනවා. රාත්‍රියේ පටන් ගන්න හවස් කාලේ බැස යන මලහිරු දකිමින් ආරම්භ කරන මේ උතුම් දේශනාව පසුදා ලාහිරු දකින කම්ම එක දිගට සිද්ධ වෙනවා. වේනෙය ජනයාගේ හදවත දෙස බලමින්. ඉතින් ඒක ඉතාම ගැඹුරු ප්‍රඥාවන් උදාර උතුම් වර්ණනා කළ නොහැකි ඒ තරම් අචින්ත්‍ය වැඩපිළිවෙල. ඉතින් අපට ජීවිතයේ එකම වතාවක් හෝ කෙනෙකුට පුළුවන් වුණොත් මමත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් ගුණය ගැන මෙනෙහි කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන තුන් යම් රාත්‍රියක් ගත කළා කියලා කෙනෙකුට හිතන්න පුළුවන් වුණ තොරණ මැරෙන වෙලාවේ දුගතියයි කියලා හිතනවාද? අලාභයක් වෙයි කියලා හිතනවාද? අවාසනාවක් වෙයි කියලා හිතනවාද? කොහොමත් මැරෙනවනේ. ඉතින් ඒ නිසා මේවා ගැන හොඳින් හිතන්න ලැබිච්ච අවස්ථාව මේ පූජා කරන සෝදානම් වන මේ මල්වට්ටියට ලස්සන මලක් එකතු කරන්න බලන්න. අපිරිසුදු කරන්න හිතන්න එපා. ඒ මල් ටික පරවෙන්න නොදී පෑන් ටිකක් හිින් හිතන්න. පරවෙන්න හැරලා බලාගෙන ඉන්න එපා. කාට කාටත් පුළුවන් සුපිපි සුවඳ අද පිරිබැති කුසුමින් මේ උතුම් වන්දනා ගමන උසස් ආකාරයෙන් සිදු කරගන්න. ස්වාමීන් වහන්සේ මට හිතෙන තව ඔබ වහන්සේකින් මේ සඳහා අනුශාසනාව ලබා ගත යුතුයි කියලා මට ස්වාමීන් වහන්සේ පහදා දෙන්න. අපි මරණයට බයේ හැංගෙනවා. දැන් කොවිඩ් වසංගතය අපි අත්දැකීමේ අපි මෙහෙම හිර වෙන්නට ඕන ඇයි ස්වාමීන් වහන්සේ? එහෙම හිර විය යුතුද? බෞද්ධයන් විදිහට ඕනෑම අවස්ථාවක මරණය පිළිබඳ සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු දේශනාවට අපි කරන නිගාවක් නේද? මරණය අභිමුව හැංගෙන කුසලයේ වඩන්නට මැලි වෙන තත්වයකටපත් වීම. පැහැදිලිවම වරුණ න සමුද්ද මජ්ජේ න අන්තලික්හෙ න පබ්බතාන විවරම් පවිස්ස යත්තට්ඨිතෝ නප්පසෙහිය මච්චු. එහෙමනේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. කොතන ගිහිල්ලාද බේරෙන්න තියෙන්නේ මාරයාගේ? මරණයෙන් බේරෙන්න තැනක් නැහැ මහ පොළොවේවත් අහසේවත් සමුද්‍රයේවත් කොතනකවත්. ඒ නිසා හැංගෙන වඩ වඩාත් මරණයට ලං වෙනවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණ සතිය වඩන්න, මරණය ගැන මෙනෙහි කරන්න. ඒ උදාහර උතුම් භවනාවක්. සිත පිරිසිදු වෙනවා. හැංගෙන්න ලෝභය වැඩෙනවා. හැංගෙන්න ව්‍යාපාදය වැඩෙනවා, මෝහය වැඩෙනවා. අකුසල් බලවත් වෙන්න පෙර කරපු සංසාරේ අකුසල විපාක මතු වෙනවා. මරණය ඉක්මන් වෙන්නත් පුළුවන්. අතරින් අතර උපඝාතක කර්ම ඉදිරිපත් වෙන්නත් ඒක හොඳ තෝතැන්නක් වෙනවා. වරුණ හැංගීම කියලා කියන්නේ අකුසල් වැඩි වීම කියන එකනේ. මරණයට නොබියව මුහුණ දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ වරුණ වෙන දෙයක් වෙච්ච දෙන් කියලා. තමන්ගේ ජීවිතත් අනුන්ගේ ජීවිතත් අනතුරට යන එක නෙමෙයි. මේ වගේ වසංගත තත්වයක් වේවා, වෙනියම් රෝගී තත්වයක් වේවා, අපි ආරක්ෂා වෙන්නට ඕන ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා වෙනවා. එහෙම ආරක්ෂා වෙමින් හැබැයි මේ උත්තර ධර්මයේ හැසිරෙන්න බය වෙනවා නම් බුදුරජාණන් වහන්සේ එහෙම තනි වෙච්ච කෙනෙක්ගේ ඉතිහාසයේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ පිදුම් ලැබුවා. එතකොට ඒ නිසා අපි අපේ ජීවිතත් රැකගෙන අන් අයගේ ජීවිතත් ආරක්ෂා කරන ප්‍රතිපදාව ඉඳගෙන වෙන කවරදාටත් වඩා වැඩි වැඩියෙන් පින් පුරන්න ඕනි කාලයක් මේක. වියසන එන්නේ ඇයි? අකුසල විපාක මතුවෙන කාලයක. අකුසල විපාක වලට මෝහන දෙන නොනැති බෞද්ධ අකුමක්ද කල යුත්තේ? කුසලයේ බලවත් කරන එක, පින බලවත් කරන එක. ඒ පිනට ගරහා කර කර ඉඳ කවදාවත් සැනසීමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ ධර්මයේ හැසිරෙන්න ඕනි කාලයක්. ඒ වගේම වරුණ පුළුවන් තරම් ප්‍රෑලි වෙනකන් නෙමෙයි වරුණ එක දිගටම ජීවිතක්ෂයටපත් වෙනකන් මේ ධර්මයේ ඇසුවත් ධර්ම දේශනා කරත් පාඩු වෙන්නේ නැහැ. කිසිසේත්ම පාඩු වෙන්නේ නැහැ. රැක ගන්නට කියලා ගන්න හැම උත්සාහයකින්ම අහිමි වීමමයි වැඩි වෙන්නේ. ඊළඟට අතහැරීම දිනු කරන්න දිනු කරන්න අපි ඔය සංසාරේ බොහෝ කාලයක් පොර පිටියට බැඳලා පැනලා හොයාගෙන ගියපු දේවල් નિરાයාසයෙන් ළඟට එනවා. කාමයේ අල්ලන් අල්ලන කාමයන් ඈත් වෙනවා. කාමයන් හොයන් හොයන්න කාමයන් ඈත් වෙලා යනවා. කාමයන් අතහැරපු කෙනාට ඕන තරම් සැප සම්පත් ලැබෙවි. යාට පුළුවන් ධර්මානුකූලව ඒවා පරිහරණය කරන්න. ඉතින් ඒ නිසා අපි මේ කාලේ පුළුවන් තරම් සමූහ වශයෙන් වරුණ එළි වෙනකම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකොළොත් මොන බලයක්ද ගොඩනගන්නේ හදවත්වල? කොච්චර නම් සාන්තියක් මේ රට ජාතියට ලැබෙයිද? දෙවිවරු සාදුකාර දේවි, දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙවි. ආර්යකාන්ත දෙවියෝ බ්‍රහ්මරාජවරු ඉන්නවා මේ මනුස්ස ලෝකෙ මිනිස්සු මොනවද කරන්නේ කියලා ඒ උතුම්ම බලනවා. එතකොට මේ සිංහල ජාතියේ සිංහල බෞද්ධයෝ ඒ වගේ පිළිවෙතින් පෙළ ගැසিলা. මේ වසංගත රෝග නෙමෙයි, වසංගත රෝග දහහක් ආවා. අපි බුදුරජාණන් වහන්සේගේ සරණින් ඈත් වෙන්නේ, අපි පිනෙන් ඈත් වෙන්නේ. මේ ධර්ම මංගල්‍යයන් මේ මහ පොළොවේ අපි පවත්වනවා කියලා අභීතව කටයුතු කළොත්
මේ රටට මේ ජාතියට ඊට වඩා නම් සාන්තියක් නැහැ. වරණ මේ ප්‍රශ්නේ කාලෙත් මගෙන් හැව මුල් කාලේ මම ඍජු උත්තරයක් දුන්න සියලු දෙනාම ධර්මයේ හැසිරුණොත් භක්ම විහාර වැඩුවොත් මේ ප්‍රශ්නේ විසඳිලා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි මගේ පුද්ගලික අදහසක් නෙමෙයි. ඒ නිසා භරමයේ හැසිරුණොත් සියලු දෙනා සිල්වත් වුණොත් සියලු දෙනා ගුණවත් වුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව මේ ධර්මයේ හැසිරුණොත් ඒ හැසිරෙන ගම්මානයේ සුවපත් වෙනවා. ඒ පවුල සුවපත් වෙනවා. ඒ රටේ ජාතිය සුවපත් වෙනවා. අපිට අවශ්‍ය වන්නේ අන්නේ බඳු ප්‍රතිපත්තිකාමී හදවතේ ශ්‍රද්ධා බලය ඇති මිනිස්සු, උපාසක උපාසිකාවරු. එහෙම අයගේ ජාත භූමිය ශ්‍රී ලංකා ධරණී තලය. ඒ වගේ පින් ඇත්තෝ තාම මේ මහ පොළවේ ඉන්නවා. මට මතකයි සමහර සර්වරාජික දේශනාවලදී අපේ උපාසක උපාසිකාවෝ හිටි පියවර මහසෑ සමුදු දිහා බලාගෙන දොළොස් පැයක් බණ හෙව්වා. ඊටත් වැඩි කාලයක් බණහපු ප්‍රවෘත්තියෙන් මට මතකයි. ඉතින් එහෙම පූජනීය මිනිසු මේ මහ පොළවේ ඉන්නවා. එම් පූජනීය මිනිසු නිසා තමයි කලට වැසි වැටෙන්නේ. තාම මේ මහ පොළව පවතින්නේ. තාම මේ ලංකා ධරණී තලයේ මේ පිවිතුරු බුදුසසුන පවතින්නේ. එහෙම මිනිසුන්ට අපි ප්‍රාණය දෙන්නට ඕනි වරණ. එහෙම මිනිසුන්ට අපි පුදබිම සකස් කරන්නට ඕන. එහෙම මිනිසුන්ට අපි ක්ෂේත්‍රය සකස් කරන්නට ඕනි. ඒක තමයි මහා සංඝරත්නයේ වගකීම, මාධ්‍යවල වගකීම, රජතුමාගේ වගකීම, පාලකයන්ගේ වගකීම. මේ රටේ සෑම පාලකයෙකුගේම වගකීම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නිදහසේ දහමේ හැසිරෙන්න පසුබිම සකස් කිරීම. ඉන් අනතුරුව කිසිම කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැ. මේ රටේ මොනවා හරි තැනක වැරද්දක් වුණා නම් උනේ දහමෙන් ඈත් වෙච්ච නිසා. ඒ නිසා පුද්ගලයන් වැරදි කරාට පස්සේ අලලා හිරේ දානට ගලින් ඇයි මිනිස්සු වැරද්දට පෙළඹෙන්නේ කියලා බැලුවෝ. ඒ වැරද්දට පෙළඹෙන්න තියෙන ඉඩකඩ පුංචි කාලින්දම්ම ඇති නොවන විදියට පසුබිමක් සකස් කරොත් ඒක කරන්න බැරි කමක් නැහැ. මෙච්චර පිවිතුරු දහමක් අපි ළඟ තියෙනවා. ස්කන්ධ 84000ක දහමක් තියෙනවා. එකම සූත්‍රයක් කිව්වා. ඒ සූත්‍රයෙන් පුළුවන් මේ මිනිසුන්ගේ හිත හදන්න. ඒ නිසා වැදගත් වෙන්නේ අපි අපේ යෝග මෙහෙවර ඉටු කරනවද නැද්ද කියන කාරණේ විතරයි වරුණ. කාටවත් දොස් කියා ඉන්නට නෙමෙයි. අපි ශක්තිමත් වෙන්නට ඕන. අපිට පුළුවන් උපරිමයෙන් ප්‍රතිපත්තියෙන් බුදුසිරි පාපු දන්නට ඕන. ඒ තුල ආමිස පූජාවකුත් සිද්ධ වෙමි. ප්‍රතිපත්ති පූජාවකුත් සිද්ධ වෙමි. ඔබ ඔබේ දෝතින් මල් දෝතක් නෙලාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියසර ලද්ද සැනින් ලද අවසරයෙන් පැමිණෙන්න මොනම බාධකයක්වත් ඒ ගමන වළක්වන්න ඉඩ තබන්න එපා. නැගිටලා යන්න පුළුවන් නම් ඒ කාලේ මිනිස්සු දකුණ ඉඳන් මහසෑ සමිඳු වඳින්න අනුරාධපුරයට ගියේ පයින් වරුණ අද කාලේ වගේ තිබිලා නෙමෙයි. ඒ වගේම යොදුන් 5 6 7 මේ තන කිරි පොමෙන් කිරිසප්පයෝ වඩාගෙන අම්මල ආවා බණමඩුවට. එහෙම මිනිස්සු අපේ රටේ හිටියේ. දඹදිව බුදුරජාණන් වහන්සේගේ ජාත භූමිය, බුද්ධ භූමිය, ධර්ම භූමිය, පරිනිබ්බාන භූමිය වඳින්න. ඒ කාලේ ජීවිත අතහැරලා ගියේ. කී දෙනෙක් නම් මුහුදුපත් වෙන්නේ නැද්ද ඔය නැවෙන් යන්න ගිහිල්ලා. ඒ හැම එකක්ම සටහන් වෙලා නැහැ පොතේ. බුදුරජාණන් වහන්සේ ඒව දැකලා තමයි සර්වඥතාඥාණයෙන් දේශනා කළේ මේ ගමන එද්දීනම් ජීවිතක්ෂයටපත් වුණොත් එයා දුගති යන්නේ නැහැ කියලා. සෝතාපන්න වෙච්ච කෙනෙක් කිසිසේත් දුගති යන්නේ නැහැ කියලා වදාළා. ඒ වගේම වදාළා මේ සතර ස්ථානයන් වන්දනා කරන්න එන ගමනේ කෙනෙක් අතරදී කලුරිය කළොත් ඒ එන ගමන ගැන යාට හොඳ ආවර්ජනයක් තිබ්බොත් එයා දුගති යන්නේ. ඒ වගේම තමයි මහසෑ සමිඳු වඳින්න. ඒ වගේම තමයි මොනියම් හෝ චෛත්‍ය ස්ථානයක් වඳින්න, බෝධින් වහන්සේ නමක් වඳින්න, සංඝයා වහන්සේ නමක් වඳින්න යන ගමනේ අනතුරකටපත් වුණොත් එයා දුගති යන්නේ නැහැ වරුණ. එහෙම විශ්වාසයක් අපිට තියෙන මේ ධර්ම තුල. අපි සරණක් තියෙන මිනිස්සු බුදු සිරිපා පිහිටවලා තියෙන මොන ගිරි සිකරයකද කමක් නැහැ අපි යනවා. අපේ බුදුන් අපි වැන්දා, පෙරලි පෙරලි අපි වැන්දා කියලා තමයි සතුටින් ගම්මානවලට ආවේ. අද කාලේ සිරිපාදී වන්දනා නොකරපු කී දෙනෙක් ඉන්නවද? මහාසෑ සමිඳුන් වන්දනා නොකරපු කී දෙනෙක් ඉන්නවද මේ භූමියේ? මෙච්චර පහසුකම් තියෙන කාලේ මේවා ඇහෙද්දී ඔයත් ඔහිත්වලට ගන්නට ඕනි මේවා. වරුණ දැන් අපේ පොද බිම් පාළු වෙලා යනවා. ඇයි පාළු වෙලා යන්නේ? මිනිස්සු යන්නේ නැහැ ඒවට. දැන් කෝරගල ගන්න. අපි කිසි කෙනෙකුට දොස් කියනව නෙමෙයි. මහා රහතන් වහන්සේලගේ නිජ බිම්. අපේ ඇත්ත මොකද කරන්නේ? ගිහලා පින්තූර ටිකක් අරන් එනම. ඕවා කරන්නද වරුණ මේ රහතන් වහන්සේලා ශ්‍රීපාද ස්පර්ශයෙන් මේ භූමිය පවිත්‍ර කළේ? ඒ තැන් වලට අපේ ඇත්ත යන්නට ඕනි. ගිහලා අඩුම තරමේ මිනිත්තු 15 20ක්වත් බුද්ධානුසති භාවනා වඩන්න. රහතන් වහන්සේලගේ ගුණ සිහි කරන්න. දෙවියන් ඥාතින්ට පිම්පෙත් පමුණුවන්න. ඒ වගේ තැන් වලට පුළුවන් හැම වෙලාවකම යනකොට අපේ දේ ආරක්ෂා වෙනවනේ. අපේ දේ අපි රැක ගන්නට ඕනනේ. එදා හිටපු රාජ රාජ මහා මාත්‍යවරුන්ගේ ගලලෙයින් හදවතෙන් ගලාගේ රොහිරෙන් අපි අද මේ ධර්මයේ කතා කරන්නේ. ඒ ඉතිහාසෙ කාටවත් මතක නැහැ. ඒ ඉතිහාසෙ ගැන සිහි කරන්නේ නැහැ. දැන් හදවත් වලට අනුස්මරණේ එන්නේ නැහැ. අහසෙන් පාත් වුණා වගේ හිතලා හරියන්නේ නැහැ. අපිට තියෙන ඓතිහාසික උරුමයක් රැකීම අපිට බාරයි. එනිසා වරුණ මේවා හොඳට හිතවලට ගත යුතු අපේ මිනිස්සු ප්‍රකෝපකාරී වෙ හැසිරෙන්න නෙමෙයි අරගල කරන්නට නෙමෙයි ශාන්ති ගමනක් සම්බුදු පෙරහරක් දහම බලවත් වෙනකොට අපි සීල සමාධි ප්‍රඥා වලින් සන්නද්ධ වෙනකොට ඔය පවිතු බලවේග එකකටවත් කිට්ටු වෙන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන විශ්වාස කරගෙන හදවතින් ගුණවත් වෙන්න ගුණාත්මක හදවතක බලය අපරිමාණයි වරුණ හොඳයි
අපට වැඩසටහනෙන් සමු ගන්න කාල වේලාව උදා වෙලා අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අපේ පුරාතන රජදරුව නැත්නම් ඒ මේ රට කරවූ ඇත්තන් තමන්ගේ ජීවිතේ පූජා කළා බුදුරජාණන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රට පූජා කරන්නට ඉතින් එවැනි ඉතිහාසගත මුතුන් මිත්තන්ම ඒ පමණක් නෙවෙයි මේ වර්තමානයේදී අපි 30 වසරක යුද්ධයකින් බැටකාපු මිනිස්සු අපේ රණවිරුව එය රට රකින්නට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට අභීතව පෙරමුණ ගත්තා. ඉතින් මේ රණවිරුව සිහිපත් කරන්නට මේ හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. ඉදිරියේ එළඹෙන්නේ අපි ධර්මයට ප්‍රතිපත්තීමය පූජාවන්වන්ට මුල් තැන දෙමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව සිහිපත් කරමින් හිතේ ධර්මය කෙරෙහි ගුණ සිහිපත් කරමින් ඒ සඳහා යොමු වෙන කාලවකවානුවක්. ඒ සඳහා ඔබ සියලු දෙනාටම වාසනාව උදා වේවා, අදිෂ්ඨාන ශක්තිය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ අදිෂ්ඨානය සඵල කරන්නට බොහොම උනන්දුවෙන් අපට ඒ සඳහා අනුශාසනා සිදු කරමින් මඟ පෙන්වීම ලබා දෙමින් ඒ වගේම දහම් දැනුමින් ධර්ම මාර්ගයේ අපව නිරත කරන්නට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා සිදු කරන සිත්නිත් අසපුවේ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට ඒ සඳහා ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනොත් ඒ රැස් කරන සියලු කුසලයන් වහන්සේට උතුම් වූ නිවීම පිණිසම වේවායි කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. සාධු 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 මම අනුමෝදම් වෙනවා. පින්වත් වරුණ FM කාර්ය මණ්ඩලය හැම දෙනාම අපේ අතිපූජනීය මහා සංඝරත්නය තුළු අසන ඔබ සියලු දෙනාටත් මේ උතුම් ධර්ම මාර්ගය තුළ වහවහා ගුණ ධර්ම සම්පාදනය කරගෙන සාන්ත සුවය වෙත යන මාවත විවර කරගන්නට මේ උතුම් සදහම් වැඩසටහන් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු 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 ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව සමගින් අද සිත්නෙත් අසපුවෙන් සමුගන්න මොහොතේ දිගින් දිගටම සිත්නෙත් අසපුව අහන්නේ දිදාට එපමණක් නොවේ තව බොහෝ දිනක් ඒ සඳහා යොමු කරවන්නට ඔබ කටයුතු කරන්න හැම දිනාටම උතුම් වූ ධර්මීය ආශිර්වාදයේ ලැබේවා, උතුම් වූ මහා සංගරුවනේ ආශිර්වාදයේ ලැබේවා, ඒ මග ලෝකයාට දායාද කරපු සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණමය හඳුනාගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ධර්මය අවබෝධයට මෙසියලු කුසලයන් හේතු වේවායි කියා